අයිබෝන් සුබ සන්ධ්‍යාවක් රටේ අනාගතය තීරණය කරන මහ මැතිවරණයක් අභියස අප අදත් සූදානම් සුපුරුදු විලසම සවස 4ට මේ මහජන රැලිය ආරම්භ කරන්න විශේෂයෙන්ම ඔබ දන්නවා මැතිවරණයක් අභියස COVID-19 වෛරස ව්‍යාප්තියක් හමුවේ මැතිවරණයක් පවත්වනවා කියලා කියන්නේ බොහොම අභියෝගාත්මක තත්වයක් ඒ වගේම තමයි අතිවිශේෂ ගැසට් පත්‍රයක් හරහා මේ වකවානුව තුල මැතිවරණය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඒ වගේම මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන නියෝජිත නොංගේ දැක්ම පැහැදිලි කිරීම සඳහා දේශපාලන රැලි සංවිධානය කිරීමේදී දේශපාලන හමු සංවිධානය කිරීමේදී විවිධාකාරයේ සීමාවන් ක්‍රියාත්මක කොට තිබෙනවා ඒ වගේම තමයි එම අවස්ථාවන් වලට සහභාගී වන මහජන නියෝජනය විදිහට ඔවුන් ඒ වගේම මහජනතාව විදිහට ඔබත් එකිනෙකා අතර තිබෙන සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට නම් විශේෂයෙන්ම මේ වෛරස් ව්‍යාප්තියක් තුළ ඔබගේ අනන්‍යතාවය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත යොමු කිරීමත් එම අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා යොමු කර තිබෙන එක් කාරණාවක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා මේ ආකාරයෙන් විවිධ වූ නීති රීති වලට අදාළව එකඟව මේ මහ මැතිවරණය තුළ තමන්ගේ දේශපාලන රැලි පැවැත්වීම ඉතාමත්ම අභියෝගාත්මක තත්වයක් බව ඔබටත් මටත් නොරහසක්. ඒ නිසා තමයි ශ්‍රී ලාංකේය ඡන්දදායකයාගේ නිල නාලිකාව බවට පරිවර්තනය වෙමින් අපි ස්වර්ණ වාහිනිය විදිහට මේ අලුත් වේදිකාව මේ මහා රැලිය සංවිධානය කරන්නට කටයුතු කළේ. ඒ අනුව නිවසේ සිටින ඔබත් මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන දේශපාලන නියෝජනයත් එකිනෙක මුණගස්වන ප්‍රථම සහ එකම සර්වපාක්ෂික ටෙලිවිෂන් රැලිය බවට මේ සර්වපාක්ෂික රැලිය පරිවර්තනයේ වියවසන්. ඉතින් අප අද සූදානම් අපේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාව නියෝජනය කරමින් ප්‍රධාන පක්ෂ ත්‍රිත්වයක් නියෝජනය කරමින් අද රැලිය ආමන්ත්‍රණය කරන්නට සූදානම් වන දේශපාලන චරිත හඳුනා ගන්නට අදත් මුලින්ම. ඒ අනුව බොහොම ගෞරවයෙන් යුතුව අද රැලිය වෙනුවෙන් පිළිගන්නට සූදානම් අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහත්මයා අයිබෝවන් කියන බොහොම ගෞරවයෙන් යුතුව ඔබතුමන්ව පිළිගන්නට සූදානම්. ඒ වගේම තමයි අද දවසේදී රැලිය ආමන්ත්‍රණය කරන්නට සමගි ජනබලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකත්වය ලෙස මෙවර රැලියට සහභාගී වන තිලක් වරාගොඩ මහතා බොහොම ගෞරවයෙන් යුතුව ඔබතුමන්වත් පිළිගන්නට සූදානම් අද රැලිය වෙනුවෙන්. එවගේම තමයි මෙවර රැලියේදී ආණ්ඩුපක්ෂ නියෝජනය ලෙස ඔබව ආමන්ත්‍රණය කරන්නට සූදානම් වන ආණ්ඩුපක්ෂ නියෝජනය අප පිළිගන්නට සූදානම් මීළඟට ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සම්පත් අතුකෝරණ මහත්මාවත් බොහොම ගෞරවයෙන් යුතුව අද රැලිය වෙනුවෙන් පිළිගන්නට සූදානම්. ඔබ දන්නවා මහ මැතිවරණයක් කියලා කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් කියලා කියන්නේ අපේ රටේ අනාගත පාලකීන් තීරණය කරන මැතිවරණයක්. ඒ නිසා මේ මැතිවරණය තුළ සමස්ත ඡන්දදායකයන් විදිහට අපි හැමෝටම වගකීමක් තිබෙනවා. අපි මේ බාර කරන්නට සූදානම් වෙන්නේ අපේ රටේ අනාගතය. ඒ නිසා අපේ රටේ අනාගතය බාර ගන්නට බලාපොරොත්තු වෙන සිටින මේ දේශපාලන නියෝජනය මේ රට කරවන්නට බලාපොරොත්තු වන ආකාරය කොහොම වෙන්නට පුළුවන්ද? ඒ නිසා ඔවුන්ගේ දැක්ම පැහැදිලි කරන්නට අදත් මේ සර්වපාක්ෂික රැලිය මෙතන සිට ඔවුන්ට බාර කරන්නටයි අපි සූදානම් වෙන්නේ. ඒ අනුව පළමු කොට ආරාධනා කරන්නට සූදානම් අපේ ජනබල පක්ෂය පුත්තලම දිස්ත්‍රික් නියෝජනය ලෙස මෙවර රැලිය ආමන්ත්‍රණය කරන්නට සහභාගී වන නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතාට. අවසරයි සමස්ත ලංකාවේ පුරා විශේෂයෙන්ම මගේ ආදරණීය සිංහලයිනි. මමිතන්නේ මම ප්‍රවේශයක් ගන්නම් මා ඉපදුනේ මාතලේ මා පාසල් ගියේ මාතලේ රත්තොට වෙල්ලුගස්තැන්න මගේ විද්‍යාලයේ උසස් පෙළ මාතලේ විජේපාල මහවිද්‍යාලයෙන් පසුව මගේ අධ්‍යාපනය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් ගොස් මා නීති විද්‍යාලයෙන් පිටව යනවා මා මේ දේශපාලන භූමිකාවට පැමිණිය කෙසේද මමිතන්නේ පාස්ක පහරක් සිද්ධ වෙනවා මේ රටේ 4:21 මේ ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයේ හමුවේ මට දැනෙන සංවේදීභාවය ඔස්සේ මා සිටින වෙලාවකදී අපේ ජාතියට නායකයෙක් නැති අඩුවක් දැනෙන්න ගත්තා. මේ වෙලාව තමයි ඥානසාර හාමුදුරුවන් සිරබත් කන්නේ. ඒ මොහොතේදී රටේ සෑම නීතිඥවරයෙක් කනඩම ගොස් අත්සන් 3000ක් අරගෙන එම අත්සන් තුලින් ගරු ජනපතිතුමන්ට ඉල්ලීමක් කිරීමේ තමයි මා මුලින්ම මේ ප්‍රවේශ වන්නේ. ඉන්පසුව සිදුණු සාෆිගේ කේද වාචකය හරහා මා එම නඩුවේ ප්‍රධාන නීතිඥවරයෙකු වශයෙන් සහ
සාක්ෂි ඉදිරිපත් කර කෙනා විදියට මා එනවා මේ දේශපාලන වේදිකාවට මගේ දේශපාල ගමන් මා නිර්මාණය වන්නේ සිංහල ජාතිකත්වයේ මුල කරගත් ඇජෙන්ඩාවක් මත මම හිතන්නේ මේ රටේ 69 ලක්ෂයක් සිංහල ඡන්දවලින් බලයටපත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් එන්නේ ඒ මතවාදිත එක්කමයි එම ගෝඨාභය මහත්තයාගේ මේ මතවාදී ජයග්‍රහණය කරන්නේ කිසිම දිනක මේ රටේ මීට පෙර පැවති දේශපාලනය තුළ මිනිසු ඉල්ලා සිටියා යම් කිසි සහන ලාභයට යමක් ගන්න ලාභයට පෙට්‍රල් ගන්න ජනසවි සමෘද්ධි හැබැයි පහෝගිය ජනාධිපතිවරණයේ මේ රටේ සමස්ත ජනතාව 69 ලක්ෂයක් ජනතාව එතුමව මුල් පුටුවේ තියන්නේ කිසිම හේතුවක් නිසා නෙමේ මේ රටේ පාස්පු භාරත් එක්ක ආපු මුස්ලිම් අන්තවාදීයට එරෙහි නායකයෙක් මේ රටේ බෙදුම් වාදයේ නායකයෙක් අවශ්‍ය කියන තැනින්දන් ඒ අනුව තමයි එතුමා මේ පුටුට එන්නේ ඒ ජයග්‍රහණයෙන් පසුව එතුමා ප්‍රකාශ කරනවා රුවන්වැලි පැහැසහයේදී මා පත්වන්නේ සිංහ ඡන්දවලින් කියලා මම හිතන්නේ මේ රටේ මම පත්ුනේ සිංහ ඡන්දවලින් කියපු පළමු නායකයා සහ ඇතැම් විට අවසන් නායකයා එතුමා විය හැකියි මේ ප්‍රකාශය සමග අපේ රටේ ජනතාවගේ තරුණයන්ගේ හදවතේ තිබුණු ජාතිකත්ව ඉස්මතු වෙලා තාත්වවල මේ රටේ තිබුණු සෑම තාත්මය පිළිපහර කරලිවලා ඔවුන් චිත්‍රයන්ද ඒ චිත්‍ර තුළ තිබුණේ එලාර දුතුගැමුණු යුද්ධය රාවණාගේ චිත්‍ර ඒ වගේම හසලක වීරයා දින්සිත් කොබ්බෑ කඩුව කැප්පෙටිපොළ මේ හැම චිත්‍රයක් තුළම දැර්සණය වුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගෙනීමේ සැබෑ අපේක්ෂාව ඒ චිත්‍රවල ඉස්මතු කරේ අපේ ජාතිකත්වය පහුගිය මැතිවරණ වේදිකාව තුළ මේ ජාතිකත්වයේ මතම අන්තවාදී බෙදුම් වාදෙහි මේ සටන තුළින් ඔවුන් ඉදිරිපත් කරේ මේ ලංකාව තුළ බුරුකාව තහනම් කරනවා කිව්වා මදසා පාසල් තහනම් කරනවා කිව්වා හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය ගන්නවා රජයට ගන්නවා කිව්වා පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට දඬුවම් කරනවා කිව්වා ඒ වගේම එක රටක් එක නීතියක් වන් ලෝ වන් නේෂන් වන් කන්ට්‍රි සහ විල්පත්තු විනාශයට දඬු දෙනවා කිව්වා මේ සියලු දේ තුළම තමයි පහුගිය ඡන්ද ව්‍යාපාරය තුළ දේශපාලන වේදිකාව ගොඩනැගුණේ සියලු මාධ්‍ය පුවත්පත් සහ වේදිකා ඒ වෙනුවෙන් පෙළගැස්සුණා ඒ වගදක් නැහැ මේ රටේ පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ මේ රටේ පල්ලිවලට යාඥා කරන්න ගියපු අපේ කුඩා මල් කැකුළු අපේ සිංහල මිනිස්සු කෑලි කෑලි වලට කඩලා දාපු ඒ ඛේදවාචිකත් එක්ක රටේ සමස්ත සිංහ ජනතාව තුළ සහ දෙමළ ජනතාව තුළ දැල්ලුණු ඒ ජාතිකත්වය නෙමේ ඒ වේදනාව තමයි පිට වෙලා ඇවිල්ලා ඔවුන් මේ පහුගිය ඡන්ද ව්‍යාපාරයේ ඉරිලි බැස්සේ මේ පාස්කු ප්‍රහාරයත් එක්ක තමයි අපි ජාතියක් විදිහට එකතු විය යුතුයි ජාතියක් විදිහට අපි නායකත්වයක් ගත යුතු කියනදලා මේ සටන් ව්‍යාපාරයට මේ සාධාරණ ව්‍යාපාරයට අපි ප්‍රතිෂ්ඨ වෙන්නේ ආදරණීය සිංහලෙනි අපි ජාතියක් විදිහට අද කොතනකද ඕන් පොරොන්දු දුන්නා අපිට ඒ පොරොන්දු ඉෂ්ට කරාද මේ රටේ 72 වසරක දේශපාලකයෝ විසින් මේ රටේ පොත් ගණන් පිටු ගණන් සම්මන්ත්‍ර තියලා පිට කරපු මේ ප්‍රතිපත්ති ප්‍රකාශ ක්‍රියාත්මක වුණා නම් අද ශ්‍රී ලංකාව ඇමරිකාවත් ඉක්මවා ගොස් ඉවරයි. කමක් නැහැ. අපිට ප්‍රතිපත්ති අවශ්‍ය නැහැ. බලමු ප්‍රතිපත්ති අපිට දීපු ප්‍රතිපත්ති. මද්දසා පාසල් තහනම් කරනවා කිව්වා. හැබැයි මේ වෙද්දි 875ක් මේ රටේ මද්දසා පාසල් ලියාපදිංචි කරලා ඉවරයි. හැබැයි සිරසීජා ජීවත් වෙන මුස්ලිම් සිටින පකිස්තානයේ ඉම්රාන් ඛාන් අගමැති වෙලා 1200ක් වුණු සියලු මද්දසා පාසල් තහනම් කරා. ඉන්පසු කිව්වා එක නීතියක් ලංකාවට ගේනවා කියලා. අපි තවමත් බලන් ඉන්නවා. පාස්කු ප්‍රහාර ගැන අපි කිව්වා. මම හිතන්නේ මම නම් වශයෙන් කියන්න කැමති නැහැ. හැබැයි පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් මේ වෙද්දි අපි තවමත් අවදින් සෙන්නවා. විල්පත්තු ගැන කිව්වා. නමුත් විල්පත්තු කියන එකක් තුළ අපේ කොල්ල කෙල්ලෝ ගිහින් ඉවරලා විල්පත්තු ඒ වනනසත් එක්ක ගිහිල්ලා පැලහිටෙව්වා මේ භූමියේ. අද වෙද්දි ඒ විල්පත්තු කියන කතාවත් අවසන් වෙලා තියෙනවා. ඊට අමතරව අපිට ගෙන ආපු කාති උසාවිය අවසන් කරනවා. ඒ වගේම හිස්බුල්ලාගේ සරේ විශ්වවිද්‍යාලය රාජ්‍යයට පවරා ගන්න කියලා. හැබැයි මේ රටේ පාලකයෝ විසින් සයිතම් එක නෙවිල් පනාන්දුගේ රෝහලණා ගැසට් එකක් ගහලා රාජ්‍යයට පවරා ගත්ත උනත් තවමත් මේ රටේ ආන්දෝලනපත් වුණු ගිය ආණ්ඩුවට බැන බැන ගිය ආණ්ඩුව පට්ට ගහ සරේ විශ්වවිද්‍යාලය ගැන කතා කරපු අපේ පාලකයෝ අද වෙද්දි ඒ විශ්වවිද්‍යාලය ගැන නිහඬයි. හැබැයි ඔහුගේ විශ්වවිද්‍යාලයට නිරෝධානය වෙන්න ආපු අපේ මිනිස්සු ගෙනල්ලා දාලා මේ විශ්වවිද්‍යාලයට උඩට ඔහුගේ කළු සල්ලි සුදු කරලා ඉවරයි. මේ වෙද්දි හිස්බුල්ලා හොඳ කෙනෙක් බවට පත් කරන්නට මේ දේශපාලකයෝ ක්‍රියා කළා තියෙනවා. ඒ නිසා මේ ව්‍යාපාරය තුළ අපි අපේක්ෂා කළ
සිද්ධියක් දියුනේ නැමෙයි කිසි දෙයක් නොවි ඔවුන්ට අවශ්‍ය වුණා එක් ප්‍රකාශයක් කරනවා නායකයෙක් මම ඔබලාට මක්කම වඳින්න යන්න ලක්ෂ 3ක ලෝන් එකක් දෙනවා කියලා මම හිතන්නේ මේ රටේ 69 ලක්ෂයක් සිංහ ඡන්ද වලින් පත් වෙලා මේ රටේ පාස්ක ප්‍රහාරය ඇතුළු මේ රටේ කරපු විනාශයන්ට අපි සාධාරණ බලාපොරොත්තු වෙනවා අපි ජාතිවාදී නෙමෙයි අපි ජාතිවාදී නම් අපි කියන්න ඕනේ ජීවත් වෙන සිංහ විතරයි කියලා නෑ මේ රටේ සිංහල මුස්ලිම් දෙමළ බර්ගර් සියලු දෙනාම සාමයෙන් ජීවත් වෙන්න ඕනේ අපි කියන්නේ අන්තවාදයට අපි විරුද්ධයි ඒ නිසා මුලින්ම මේ රටේ මක්කම යන්න වඳින්න ලෝන් දෙන්න කලින් මේ රටේ ඉන්නවා මේ වෙරළවල් වල හැමතැනම ඉන්නවා දරුවෝ නුවරඑළිය දැකලා නැහැ නුවරඑළිය මිනිස්සු නුවරඑළිය තේගස්සස්සේ ඉන්න අපේ දරුවෝ තාම දැකලා නැහැ මොහොද හැබැයි අමු සිංහල ඡන්දවලුම් පත් වුණු අපේ පාලකයන්ට අවශ්‍ය වුණා මේ අය වන්දනා කරන්න array යන්න ඡන්ද කුට්ටිය බලාගෙන මම හිතන්නේ මේ රටේ සිංහල ජාතියේ අවසානයේ ලියවන්නේ 72 වසරක මේ දේශපාලකයන් විසින් නිසා 72 වසරක මේ දේශපාලන තුත පාර්ලිමේන්තුවට කිසිදු අවස්ථාවක සිංහලත්වය ගැන අපි පනතක් සම්මත වෙලා නැහැ සිංහලයන් ආරක්ෂා කරන්න පනතක් ගෙනල් නැහැ අවුරුදු 72ක් මේ පාර්ලිමේන්තුවල හැබැයි ඔවුන්ගේ අයිතිවාසිකම් විවිධ අන්තවාදී කණ්ඩායම්ගේ ඡන්ද පොරොන්දු ලබා ගන්න මේ රටේ සියලුම සිංහල පාලකයෝ පක්ෂ විපක්ෂ මැද පක්ෂ ඔක්කොම අද වෙද්දී අත උස්සලා ඉවරයි ඔවුන්ට අවශ්‍ය වෙන්නේ මේ රටේ සිංහල ජාතිය කියන එක ඉස්සරහට ගෙනල්ලා අපි ආශා කරන මේ වෙද්දී අපි සිංහල ජාතියක් විදියට අවසානෙට පත් වෙමින් ඉන්නේ හොඳයි අදරළියේ පළමු ආමන්ත්‍රණයේ ලෙසින් අවස්ථාව ලබා ගත්තේ අපේ ජනබල පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නියෝජනයේ ලෙස මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අපේක්ෂාවෙන් සිටින නීතිඥ ඉන්ද්‍ර සිරිසේන රත්න මහතා එලෙසින් ඔබව ආමන්ත්‍රණය කළේ අප මීළඟට සූදානම් අදරළියේ දෙවන ආමන්ත්‍රණය වෙනුවෙන් ආරාධනා කරන්න සමගි ජනබල වේගී ගම්පහ දිස්ත්‍රික් නියෝජනයේ ලෙස මෙවර මහමැතිවරණයට තරග වදින තිලක් වරාගොඩ මහතාටයි මීළඟ ආරාධනය අයිබුවන් මේ රටේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට ඒ වගේම විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට මේ ආමන්ත්‍රණය කරන්න මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මගේ ස්තුතිය මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ නිසා කොළඹ DS සේනනායක විද්‍යාලයේ මගේ අධ්‍යාපනය ලැබලා RIT අලස් අපේ ගුරු පියාණන් යටතේ මගේ පාසල් අධ්‍යාපන කාලය සම්පූර්ණයෙන්ම කොළඹ DS සේනනායක විද්‍යාලයේ. එතකොට අපි පාසලේ තේමා පාඩේ උනේ තමාට පෙර රට. කියන්නේ තමන්ට පෙර රට ගැන හිතන්න කියන ආදර්ශය තියාගෙන ඒ වගේම අපි සිංහල දරුවෝ ඒ වගේම මුස්ලිම් දරුවෝ ද්‍රවිඩ දරුවෝ ඒ සියලු දෙනාම එකට එකතු වෙලා එක පවුලක් විදිහට අපේ DS සේනනායක විද්‍යාලයේදී අපි අධ්‍යාපනය ලැබුවේ වසර 13ක් ඒ සියලුම ජාතීන් එක්ක අපි එකට අධ්‍යාපනය ලැබුවා ඒ නිසා ඒක අපිට විශාල පළපුරුද්දක් වුණා මේ රටේ සියලුම ජාතීන් එක්ක අපිට මේ රටේ කටයුතු කරන්න ඉතින් එහෙම මගේ පාසල් අධ්‍යාපනය ඉවර වෙලා ඒ වගේම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ඩිප්ලෝමාව ඉවර කරලා ඒ වෙනකොට මගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරහා දේශපාලන කටයුතු වලට පිවිසලා හිටියා SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිටවනකොට 1951 සැප්තැම්බර් මාසයේ දෙවෙනිදා එතුමත් සමග එකතු වෙලා පළවෙනි දවසේ සමාජිකත්වය ගත්ත කැලණිය මැතිවරණ කොට්ටාෂයේ තුල සිටපු එකම කෙනා 14 වෙනි සමාජිකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඉතින් එදා ඉඳලා SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල කටයුතු කරලා ඒ වගේම සිරිමාව බණ්ඩාරනායක මැතිණිය එක්ක කටයුතු කරලා මගේ පියාගේ අභාවයෙන් පස්සේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් එක්ක අපි කටයුතු කරලා අපි දේශපාලන කටයුතු වලදී විශේෂයෙන් මම කියන්න ඕනේ 1991 මම ඉස්සෙල්ලාම අත ලකුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට කැලණිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන්න මම ආරම්භ කළා. ඒ 91 ඉඳලා 2002 දක්වා වර්ෂ 11ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට කැලණිය ප්‍රාදේශීය සභාව තුල මම කටයුතු කළා.
තේනිසා ඒ අවධිය තුල අපි දේශපාලනයේ පිළිබඳව හොඳ පන්නරයක් ලබා ගත්තා. ඒ වගේම මේ රටේ ක්‍රියාත්මක වෙච්ච දේශපාලන ධාරාව අපි ප්‍රධාන එක් දේශපාලන ධාරාවක් එනකොට මේ තට්ටුමාරු දේශපාලන ක්‍රමයක් මේ රට තුල ක්‍රියාත්මක වුණේ. ඒ තට්ටුමාරු දේශපාලන ක්‍රමය තුල මේ රටේ ඇතිවෙච්ච යම් යම් ගැටලු ප්‍රශ්න පිළිබඳව අද ජනතාව හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා. මොකද මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් කිසි කාල පරිච්ඡේදයක් මේ රට පාලනය කරනකොට ඊළඟට එක්සත් ජාතික පක්ෂය යම් කාල පරිච්ඡේදයක් මේ රට පාලනය කරනවා. එතකොට ප්‍රතිපත්තීන් වෙනස් කරනවා. මේ රටේ මුදල් රෙගුලාසි වෙනස් කරනවා. ඊළඟට දින්න පක්ෂය පරදිච්ච අයට ගහනවා. ඒ වගේ ඒගොල්ලෝ දින්නහම අනිත් අයට ගහනවා. ඉතින් ඒ නිසා ඒ වගේ මේ රටේ තීවිච්ච මේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කරන්න මේ රටේ ජනතාව ඉතාමත්ම උනන්දුවෙන් කටයුතු කරන බවක් ඒ වගේම රට තුල මතයක් ගොඩනැගී තිබෙන බවක් අපිට පෙනෙන්න තිබෙනවා. මොකද මම හොඳින්ම දන්නවා මේ දේශපාලන ක්‍රියාදාමයේ තුල මම ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්න ඉස්සෙල්ලා මගේ පාසල් අවදී කාලෙත් මට ඒ වගේ දුක් ගැහැටවලට මූණ දෙන්න සිද්ධ වුණා. මොකද අපි ක්‍රියාකාරීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩ කරද්දී වෙනත් පක්ෂවල උදවියකින් අපිට යම් කිසි යම් යම් ගැටලු සහගත තත්ත්වයන් ඇති වුණා. සමහර අවස්ථාවල් වලදී අපි දේශපාලන වශයෙන් පරාජය වුණ බව අපේ ශරීරයට දැනුණා. ඒ වගේම අපේ දේපල වලට දැනුණා. දේපල විනාශ කරගත්තා. ඉතින් ඒ වගේ යුගයක් මේ රටෙන් අයින් කරන්න ඕනේ කියන මතය තමයි අද ජනතාව තුල ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි අද අපි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා විශේෂිත වූ වැඩපිළිවෙලක් මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙක ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් සහ එක්සත් ජාතික පක්ෂය මේ කියන දේශපාලන ධාරාවන් දෙක ලෝකයේ කිසිම රටක නොවිච්ච විදිහට ඒ කියන්නේ ප්‍රතිපත්ති අතින් විරුද්ධ එකිනෙකට පෑහෙන්නේ නැති දේශපාලන ධාරාවන් දෙකක් එකට එකතු කරලා මේ රටේ වෙනම දේශපාලන බලවේගයක් හැටියට එදා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා යම් කිසි තීන්දුවකට එළඹුණා මේ රටේ ජනතාව ඒ පිළිබඳව පැහැදිලා එදා ඒ පක්ෂ දෙක විසින් ඉදිරිපත් කරපු අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ රටේ ජනාධිපතිවරයා කරන්න මේ පක්ෂ දෙක සියල්ලම එකතු වෙලා ඒකරාශීව කටයුතු කරලා ජයග්‍රහණය කරා. ඒ එදා ඒ ජනතාව තීන්දුව ගත්තේ මේ රටේ මේ දේශපාලන පක්ෂ විසින් කරන්නා වූ මේ රට තුල ඇති කරන්නා වූ විනාශය නොකර එකට එකතු කරලා යම් කිසි රට වෙනුවෙන් වැඩපිළිවෙලක් හදන්න සහ මේ රටේ තිබිච්ච දූෂණය භීෂණය මේ රටේ මහජන මුදල් කාබාසිනිය කිරීම මේ රටේ මහජන මුදල් අනිසු ලෙස පාවිච්චි කිරීම සහ පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරුන්ගේ කටයුතු කිරීම ඒ අයගේ මිල මුදල් සංසරණය පිළිබඳව යම් කිසි විරෝධතාවයක් මේ රට තුල ඇති වෙච්ච නිසා තමයි මේ රටේ සමස්ත ජනතාව එදා ඒ වැනි තීන්දුවකට එකතු වෙලා තිබුණේ. නමුත් ඒ තීන්දුවේදී අපි පැහැදිලිව කිව්වා මේ රටේ මේ දේශපාලඥයෝ මේ තරම් පිරිහිලා තියන්නේ ඇයි දේශපාලඥයෝ තමන්ගේ පවුල තමන්ගේ පරපුර පෝෂණය කරන්න මේ තරම් දුරට පෙළඹිලා ඉන්නේ ඇයි කියන එක තමයි ජනතාවට තිබිච්ච ගැටලුව. ඒ නිසා ඊට විරුද්ධව ජනතාව පෙළ ගැහිලා මේ පිළිබඳව කටයුතු කරපල්ලා මේ පිළිබඳව යම් තීන්දුව తీරන ගන්න කියන තීරණය තමයි ජනතාව එදා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා විශේෂිත වූ මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ විශේෂිතවම වැදගත්ම වූ තීන්දුවකට එළඹුණේ. ඒ තීන්දුවේදී පරාජයට පත් කළා මේ රටේ පැවති රජය 2015 ජනවාරි මාසේ 8 වෙනිදාට ඉස්සෙල්ලා පැවති රජය විසින් කරපු යම් යම් තීන්දුව తీරන ගන්නා වූ තීන්දුව తీරන මේ රටේ දේශපාලඥයන් හැටියට ඒ
පාලන බලයේ හිටපු උදවිය කටයුතු කරපු ආකාරය ඒ අයගේ පෞල් පසුබිම සහ ඒ අයගේ ගන්නා වූ වැරදි ක්‍රියාවන් පිළිබඳව යම් දඬුවමක් දෙන්න තීන්දුවක් ගන්න කියලා තමයි එදා ජනතාව තීන්දු කළේ කියන එක මම මේ අවස්ථාවේදී පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ බොහොම ස්තුතියි දැයි බොහොමත්ම ස්තුතියි අද දවසේදී සමග ජනබල වේගය නියෝජනය කරමින් රැළිය එලෙසින් ආමන්ත්‍රණය කළේ ගම්පහ දිස්ත්‍රික් නියෝජනය තිලක් වරාගොඩ මහතා අප සූදානම් අද දවසේදී රැළියේ පළමු අවස්ථාව ආණ්ඩුපක්ෂ නියෝජනය වෙනුවෙන් ලබා දෙන්නට එවෙනුවෙන් ආරාධනා කර සිටිනවා ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පරිග වදින සම්පත් අතුකෝරාල මහත්මයාට ඔබව රට ආමන්ත්‍රණය කිරීම සමග पार्लिमेंट पैथियान बलापृत्न संपत्त स्वर्णवाहिनी आयतने नमस्ता पिलीबंदुति मगुति मेलाव विशेषन्म पलमेन्म पार्लिमेंट मेतिव तरंग वदीन मम मे विलावे तटे जनता बलंगिन्नम गाल दृष्टि की जनता बलंगिन्नम हरि मादरिंग हरि कमेत्ते संपत्त पार्लिमेंट दिन එනිසා මේ මොහොත මම හිතනවා මගේ ජීවිතයේ සුවිශේෂී වේලාව මගේ අධ්‍යාපනය ගමේ විද්‍යාදර්ශ විද්‍යාලයෙන් එවැගේ මහත්තක මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කරලා අම්බලංගුර ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යෙක් විදියට ධර්මාශෝක විද්‍යාලයේ මල්ල ක්‍රීඩා කණ්ඩායම එවැගේම ක්‍රිකට් කණ්ඩායම කැඩට් කණ්ඩායම නියෝජනය කරපු සමාජිකයෙක් විදියට ධර්මාශෝක විද්‍යාලයෙන් ලැබූ පන්නරය मगे जीवते पुराम मे गमनट बलप मम इतना इं पश्य मम मग जीवित अंशस्पेल हदार गमे अमित गमट समाज मेहवर आरंभ कर गमे यवन समाज व्यापार गमे दहम पासले गुरुवरे इवगे गमे राम संघ समित सभापति विदियर गमे यवन समाज सभापति वेला यवन समाज सम्मेलन सभापति वेला गाल दृष्टि सम्मेलने संविधायक इवगेम यौवन समाज जातिक सम्मेलने नियोजित गाल दृष्टि के यौवन समाज व्यापार दवंत मेहरकमा तरण अरव देशपालने आरंभ करदास अणुहते मुलिम प्राय सभा मंत्री बहुत भत्ते आराधने दृष्टि यदा समस्या अणुहते मुलिम प्रादेश सभा मंत्री बहुत भत्ते इन पश्चे वसर हतर गतवेदि मंग में प्रादेश सभा विपक्ष नायक पत्ते तव वसर हतर गतवेदि यह प्राय सभा सभापति पत्ते मना प्रतिशत पत्ते वार्ता व्यक्ति लंका पलवे मना प्रतिशत मलबागण यह वार्तावता बिंदी बरी वार्ता इन वसर हतर पश्चिम दिदास स्वामी अवृद्धि पलात्सभा मंत्री दखुन पलात्सभा असुन गण पलात्सभा हत्तनी मंत्री इन पश्चे दखुन पलात्सभावे दिदास दाहतर मेतिवर ने मनाप हतली स्पंदा साइसिया करगन पलात्सभावे नियोज्य सभापति मे गमन मगे शक्तिमत किरण मम और दूसरी देखा शक्तिमत गमन जनमूल नायक एन्नट मट गाल दृष्टि की जनता मगट आदरे गाल जनता बलबादुन शक्ति मगे तीन बलवत्त विश्वास दुर्गमन गमने संपूर्ण गमने शक्ति बड़ बत्त जनता ඒ ජනතාව මාව මෙතෙක් දුර රැගෙනෙද්දී මට ලැබුණු අභියෝග මට මගේ ජීවිතයේ එල්ල වුණු පීඩනය ජනතාව දරාගෙන මේ ගමන මාව ශක්තිමත් රැගෙන ආවත් මේ දක්වා මම හිතනවා මම ඒ ගමනේදී 2015 ජනවාරි 9 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්මයා දෙකෝටියක් ජනතාවගේ ජීවිත බේරපු අබේදානි දුන් නායකයා පරාජයට පත් වෙනවා ඒ පරාජයට පත් වුණාම රටතුල මතුවෙන්නේ සුවිශේෂී තත්ත්වයක්
महिंद्र राजपक्ष मेतुमा समग कटयुतु करबु बहु मेति अमतिवरु महिंद्र राजपक्ष मेतुमा हरे यनवा ए हरे यद्दी संपत् अतुगोर लेनवा महिंद्र राजपक्ष मेतुमा समग ए सदन आरंभ करन पलविनि दवस इंदलम එතුමා එතුමාගේ සෙවණැල්ල වගේ එතුමාගේ පිටිපස්සෙන් ඉඳගෙන මේ සතරන ශක්තිය දෙනවා ලංකාවේ කොතනක ලංකාවේ කොයි තැනක අරගලයක් තිබුණත් මේ සම්පත් අතුගොල්ලේ අරගලේ හැම තැනම ඒ මොහොතේ සිට සෑම අරගලයකම හිටියා මාව පළවෙනි වතාවට සිරගත වෙනවා මාව අත්අඩංගුවට ගන්නවා රාස් පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන මාව සිරගත කරනවා කොළඹ බන්ධනාගාරේ මම අන්තර්ජාලයෙන් හිටපු ජනාධිපතිවරයාට අපහාස කරා කියලා නැවත වතාවක් මාව නැවත දෙවෙනි වතාවත් මාව අත්අඩංගුවට ගන්නවා හම්බන්තොට වරාය ජීවිසුම අත්සන් කරන දවසේ මම නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඩීවී චානක මන්ත්‍රීතුමා ඇතුළු අපි 49 දෙනෙක් අපි අත්අඩංගුවට ගන්නවා හම්බන්තොට තවත් දීර්ඝ කාලයක් අපි රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කරනවා මං හිතනවා මේ සෑම තැනකම මම සටන් කළේ මේ මොහොතේ රජයේ මේ මොහොතේ පැවති රජය සහ පාලනය ගෙන ගිය ඒ අදුරදර්ශී ක්‍රියාවට ක්‍රියාවන්ට එරෙහිව මම හිතනවා මේ සටන් වලදී නිර්භීතව සටන් කළයි විදිහට මගේ ගමන මම ශක්තිමත් වාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කිරීමේදී බැසිල් රාජපක්ෂ ආදරණීය නායකයාණන් සුවිශාල ශක්තියක් මම දුන්නා ලංකාව පුරා ඇවිදිමින් සෑම තැනකම සංවිධාන කටයුතු වල දායක වෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කරන වෙලාවේ ලැබුණු අභියෝග වලට නිර්භීතව මුහුණ දෙමින් මා සටන් කළා. පාරේ ඇවිද්දවනවා කියලා කියපු වෙලාවේ පක්ෂයක් හැදුවත් ඒ පක්ෂය හදන්නට අපේ ගාල්ල දිස්ත්‍රික්කයේ අපේ රහිතව ආසන සංවිධායකවරු 10 දෙනාගෙන් 8 දෙනෙක් තනතුරු අරගෙන අපි වැතහැර යද්දී අපි ඒ පක්ෂය හදන්නට අපේ දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරු බිම්මට්ටමේ ඉඳපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු සියලු දෙනාට එකතු කරගෙන ඒ සටන පෙළගස්සගෙන ආවා. අමාරු වැඩක් අපි කරේ. ඒ අමාරු වැඩේට ජනතාව හිටියේ මහින්ද රාජපක්ෂ මහත්මත් එක්ක. ජනතාව මහින්ද රාජපක්ෂ මහත්මයා අතහැර ගියේ නැහැ. ඒ වෙලාවේ ජනතාවගේ මතයත් අරගෙන සම්පත් අතුගෝරල ජනතාවගේ පැත්තේ හිටගෙන සටන් කරා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමට අවස්ථාව ලැබුණා. මම හිතනවා මගේ ගමනේ ශක්තිමත්ම සටන් කරපු කාලයේ විදිහට මම සලකන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් පසුගිය වසර 5 සටන් කරමින් ඒ සටන ජනතාවගේ දුක් කඳුළු දහඩිය එකතු කළා ජනතාවගේ වේදනාව කැටි කළා අපි නිර්මාණය කරපු මහින්ද සුළඟ ඡණ්ඩ මාරුතයක් බවට පත් කළා මේ රටේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රාජාභිෂේක කරන රටේ ජනාධිපතිවරයා බවට පත් කරන තැනට මේ රට ගෙනින්නට මේ කතා කරන සම්පත් අතුගොල්ල විශාල කැපකිරීමක් කරා මම හිතනවා ඒ කැපකිරීම අද ගාල්ල දිස්ත්‍රික්ක ජනතාව හරිම ආදරෙන් සලකන කැපකිරීමක් අද ගාල්ල ජනතාව බලාගෙන ඉන්නවා ඒ කරපු කැපකිරීමට කෘතවේදීව සලකන්නට ගාල්ල ජනතාව අපේක්ෂාවෙන් ඉන්නවා ගාල්ල ජනතාව ආදරෙන් ඉන්නවා ඒ කෘතවේදී ඒ ගමනට ප්‍රතිපත්ති කරු ගමනට කෘතවේදී වෙන්නට ජනතාව අපේක්ෂාවෙන් ඉන්න වෙලාවක තමයි අද මේ මොහොතේ රටටම අපි කතා කරන්නේ මා විශ්වාස කරනවා මේ ගමන් මග ශක්තිමත් කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශක්තිමත් කරන්න මා ජීවිත පරිත්‍යාගයෙන් කැපවෙච්ච කෙනෙක් ඒ නිසා ඒ සටන් බිමදී සම්පත් අතුගොල්ල සුවිශේෂී චරිතයක් ඒ සටන් මේ ශක්තිමත් කරන්න ආපු ඒ නිසා අද දවසේ සරණ වාහිනී ආයතනය මේ හාහා පුරා කියලා පාර්ලිමේන්තු අරමන් සුදානම් වෙන සම්පත් අතුගොල්ලට ලබා දුන්න අවස්ථාව ගැන මගේ ස්තුතිය පුද කරනවා ස්තුතිය
විරාමයෙන් අනතුරුව ඔබ මෙරට චන්දදායකින්ගේ නිල නාලිකාව සමගින් නැවතත් සම්බන්ධ වන්නේ අප සෝදානම් මේ රික්තය පුරවන්නට අප සෝදානම් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය තුල මේ දියවන්නාව තරණය කරන්නට බලාපොරොත්තු වෙන දේශපාලන නියෝජනය එවැගේම ඔබ ඔවුන්ට ඡන්දය ලබා දිය යුත්තේ ඇයි කියන කාරණාවට ඔබේ හෘද සාක්ෂියෙන්ම පිළිතුරු ලබා ගන්නට අවැසි ඒ දේශපාලන වේදිකාව ඒ දේශපාලන සබැඳියාව නිර්මාණය කරන්නට අප සෝදානම් මේ වෙනුවෙන් තමයි මේ ලංකාවේ ප්‍රථම සහ එකම දේශපාලනික සර්වපාක්ෂික රැළිය අප මෙලෙසින් ක්‍රියාත්මක කරන්නේ ඒ අනුව අද රැළියේ දෙවන අදියර ආරම්භ කරන්නට අප බලාපොරොත්තු වෙනවා දෙවන අදියරේ ආමන්ත්‍රණය සඳහා මා නැවතත් ආරාධනා කර සිටිනවා අද රැළියට සහභාගී වන අපේ ජනබල පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නියෝජනය ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමේ අපේක්ෂාවෙන් රැළිය ආමන්ත්‍රණය කරන්නට පැමිණ සිටින නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා මගේ දෙවනි ආමන්ත්‍රණය මා වැළඳගත් මට ආදරය කරන මා වටා ජනපෞරක් නිර්මාණය කර ඇති මේ වෙද්දී දිනන පුත්තලම අපේ ජනබල පක්ෂ නිර්මාණ කරපු මගේ පුත්තලම සිංහ ජනතාවට මම හිතන්නේ ඔබට ගැටලුවක් ඇති මා ඉන්නේ පුතන් දෙකන කාරණාව මේ රටේ 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා ඔබද මාද ඇතුළුව මේ රටේ පක්ෂ ભેදකින් තොරව එකතු වෙලා පත් කළ අපේ ජනපතිතුමන් ජනපතිතුමා පත් වෙලා ඉතිහාසය තිබෙනවා එතුමව මේ රටේ සමුළු පවත්වමින් රටවටේ ගෙන යමින් එතුමව ජනපති කරන්නට සුදුස්සා බවට යෝජනා කරමින් ගමන් කළේ වියත්ම කණ්ඩායම ආචාර්ය මහාචාර්යවරු වෛද්‍යවරු නීතිඥවරු සහ ඉස්ලාමික හමුදා ප්‍රධානකතුල හදාගත්ත මේ වියත්මක සංවිධානය තමයි ගෝඨාය මහත්මයා මේ රටේ ජනපති පුටුවට ප්‍රවේශ වීමේ මං තනන්නේ ඒ ජයග්‍රහණේ පසුව එතුමා ඉල්ලා සිටනවා සිය කණ්ඩායමක් පාර්ලිමේන්තුවට වියත්මකින් මම හිතන්නේ එතුමට අවශ්‍ය වුණා ජනතාව කෑ ගැහුවා 225 එපා කියන එක එතුමත් 225 හිටියේ නෙමෙයි ඒ අනුව තීරණය කළා මේ පාර්ලිමේන්තුවේ සිර 50ක්වත් සුද්ධ කරන්න පුළුවන් කාලයක් ඒ කියලා එතුමා ඉල්ලපු 100 කාලයක් යද්දී 50 වෙලා නැවත එතුමා කණ්ඩායම 25ක් දෙන්නම් කියලා පොරොන්දු වෙනවා අවසානයේදී නාලගොඩේව මහත්මයයි තව කිහිප දිනක ඉතුරු කරලා මේ ගෝඨාභයවස් මහත් අපේක්ෂා කළ ජනතාව අපේක්ෂා කළ මතවාදයේ බින්දාලා එතුමව හුදකලා කරලා පරණ පුරුදු කණ්ඩායමම පාර්ලිමේන්තු මැතිවරණ දානවා මෙන්න මේ අවස්ථාවකදී මේ මාද ඔබද ඇතුළුව මේ රටේ සමස්ත ජනතාවක් සිටියා නායකයෝ සිටියා ගෝඨාභය මහත්මයා ගෙනීමේ වේදිකාවේ ඔවුන් එකතු වෙලා නිර්මාණය කරගන්නවා අපේ ජනබල පක්ෂය ඒ පක්ෂය තුළ බිහි වෙන ඥාන සාමුදුරුවන් රතන හාමුදුරුවන් ඇතුළු වියත් වියතුන් එකතු වෙලා හදා ගන්න මේ පක්ෂය තුළ අපි අදිෂ්ඨාන කරනවා ගෝඨාය මහත්මයාගේ මතවාදය අපි පිළිගන්නවා ඒ මතවාදයේ ජයග්‍රහණය කරන්නට තුමට ඒ ඉල්ලපු කණ්ඩායම ලබා දුන්නේ ඒ නිසා අපි ඒ මතවාදයක් රැගෙන ඒ තුළට සිංහල ජාතිකත්වයක් රැගෙන සිංහ ජාතිය අරසා කරන කණ්ඩායමක් විදියට අපි මෙවර මැතිවරණයේ වේදිකාවේ හිටගත්තා මම හිතන්නේ ගෝඨාය මහත්මයාට අවශ්‍ය වුණා මේ රටේ ඔහුගේ ප්‍රතිපත්තිත් කියන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට දාන්න හැබැයි චන්දිකාගේ ගන්ධිකා මැතිනි රාජ්‍ය කාලේ ජනතා යුද්ධ කරමුණ එම ඡන්ද ව්‍යාපාරදී 39ක් මම හිතන්නේ ආසන ලබා ගන්නවා හැම දිස්ත්‍රික්කයේම ජයග්‍රහණය කරේ වැඩි මනාපොලින් ඒ ජනතාතුරුනේ ජේපී අපේක්ෂකයා මේ தত্ত্বය මෙවර උදාවේ උදා වෙනවා දැම්මනම් ඒ 100ක් හෝ 50ක් හෝ 25ක් දැම්මනම් මේ ගෝඨාභය මහත්මයා කණ්ඩායම අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යනවා ඒ බිය නිසා මේ කණ්ඩායම හලලා මම හිතන්නේ ඊයේදී මම දැක්ක මාධ්‍ය වලින් මහාචාර්ය චන්දජසුන මහත්මයා මේ වෙද්දී අනුරාධපුරයේදී විවිධ ගැටුම් බලපෑම් ඇයි හේතුව එතුමා ගෝඨාභය මහත්මයාගේ කෙනෙක් මේ අනුව මේ කඳුර බිඳ දැම්මා මේ වෙද්දී 69 ලක්ෂයක් ජනතා අපේක්ෂා කරපු ගෝඨාභය මහත්මයාගේ මතවාදයේ ධර්ම සිංහල ජාතිකත්වය රකින්න ජාති වෙනුවෙන් පෙනී ඉන්න එකම කණ්ඩායම මේ වෙද්දී මේ දේශපාලන වේදිකාවේ අපේ ජනබල පක්ෂය පමණයි මම හිතන්නේ අපි හිටගත්තේ එතනයි ආදරණීය සිංහලෙනි ඔබට මතකද මේ 70 වසර දේශපාලන තුළ ඔබට ඔබේ නායකත්වයට කවුද ආවේ ඔබ බේරගන්න ප්‍රශ්නයක් වුණාම ඡන්දයක් ලං වුණාම TN එකේ 16ක් ඉන්නවා ඡන්දයක් ලං වුණාම අරන් එනවා මෙන්න උතුරට අපිට දෙන්න ෆෙඩරල් පොලිස් බලතල දෙන්න කියලා
අරන්ගෙන ඉල්ලීම් ගන්නවා ඉදිරිපත් කරනවා අපේක්ෂකයන්ට මෙන්න ඔයාට කියලා ඉදිරිපත් කළා කවුද කැමති මේ ප්‍රතිපත්ති වලට අපේ ඉල්ලීම් වලට අපි සහභාගියාට මුස්ලිම් කොංග්‍රසයත් අරන්ගෙන ප්‍රතිපත්ති ටිකක් නෙමේ ඉල්ලීම් ටිකක් මෙන්න අපි අවශ්‍ය දේවල් මෙන්න මේ බලතල අපිට ඕනේ මේක ඉදිරිපත් කරනවා මේ කණ්ඩායම් තුන හතරටම කවුද කැමති වෙන්නේ ඒ පක්ෂය සහය දෙනවා හැබැයි මේ 72 දවස්වල දේශපාලන ඉතිහාසයේ ඔබ මම කතරේ ගසා ඇත හැබැයි එකදු කණ්ඩායම ඉදිරිපත් වුණාද මේ අපේ සිංහල කණ්ඩායම 10 මේ අපේ සිංහල කණ්ඩායම 15 පාර්ලිමේන්තුවේ මෙන්න සිංහල ජාතිය වෙනුවෙන් අපේ ඉල්ලීම් ටික මේ ඉල්ලීම් ටික උදව් කරන්නේ කවුද කියලා මෙන්න මේ පක්ෂවල ඉදිරිපත් කරන්න පුළුවන් සිංහල කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුල මෙතෙක් බිහිවි නැහැ මම හිතන්නේ මේ තමයි ඔබට ලැබෙන අවස්ථාව ආදරණීය සිංහලෙනි මම පුත්‍ර අන්දිර ශ්‍රීකිය කියන්නේ නැගිර පළාතෙන් පසුව වේගයෙන්ම මුස්ලිම් අන්තවාදී ආක්‍රමණයේ ගිලගන අන්දිර ශ්‍රීකය පුත්‍රලෙමින් තමයි සොපින් බෑග් එක රෙදි කෑල්ලක් කලිසම් කෑල්ලක් දාගෙන ආපු එක් අන්තවාදී මුස්ලිම් නායකයෙක් බිහිවෙන්නේ පුත්‍රලෙමින් තමයි සහරාලා බෝම්බත් එක හවුනාම එදා පාලකියෝ නිදහස් කළ හැටි මෑත කාලිනව පුත්තලෙමෙන් තමයි මද්දසා පාසල් වලින් අත්අඩංගු ගත්ත මේ පිස් ගන්නෙ ඔබට තේරෙනවද මේ වෙද්දි පුත්තලම මුස්ලිම් අන්තවාදීන් බැට කාල ඉවරයි ඒ නිසා ඔබට යුතුයකමක් තිබෙනවා පුත්තලම නෙමේ සමස්ත ශ්‍රී ලංකාවම සිංහල ජාතිය රටක් විදියට බේරා ගැනීමට මම හිතන්නේ ඒ බේරා ගැනීමේ සරණේ පුත්තලම ශ්‍රීකේ සලකුණ සිංහ සලකුණ විදියට ඔබ මට කියන්නේ සිංහ සලකුණ ඔව් මා කිසි දිනක මේ රටේ මගේ ප්‍රතිපත්ති මුදල් වලට උණ්ඩයට බලයට පාවා දෙන්නේ නැහැ මම කියන්නේ සමස්ත පුත්තන්දිස් ජනතාව ඒ අත්දැකීම් දන්නවා මගේ ක්‍රියාකාරකම් දන්නවා ඒ නිසා ඔබට පුත්‍රන්දිස් ශ්‍රීකේ තුලින් මේ රටේ තෝප්පු හන්දියට මෙහා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඉඳගත් මිසක් පාර්ලිමේන්තුවේ පිම්බත් එක්ක කාලා හටක් වෙනුවෙන් හඬක් නගපු කෙනෙක් ඔබ දන්නවද මට දෙන්න අවස්ථාව පුත්තලමින් තෝප්පුවේ මෙහාට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ හිටගෙන ජාතියක් වෙනුවෙන් පනතක් ගේන්න ජාතියක් හඬක් නගන්න මේ අන්තවාදී පාලකයන් සහ ඔවුන්ට උඩගෙන දෙන දේශපාලකයන්ට විරුද්ධ හඬක් නගන්න එකමක අවස්ථාවක් පුත්තලමින් ලබා දෙන්න කියලා මම සමස්ත පුත්තලම මගේ සිංහල ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි ස්තුතියි ඔබට නවතත් අද රැලියේදී තමන්ගේ දේශපාලන දැක්ම පිළිබඳව මෙලෙසින් පැහැදිලි කළාට සිය දිස්ත්‍රික්කයේ නියෝජිතයින්ට සිය දිස්ත්‍රික්කයේ ජනතාවට එවැගේම තමයි අප මීළඟට ආරාධනා කරන්නට සූදානම් සමගී ජනබල වේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට තරග වදින තිලක් වරාගොඩ මහතාට ඔබව ආමන්ත්‍රණය කිරීම සඳහා අයිමෝවන් විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මම මීට පෙර කලින් කතා කරපු අවසන් කරපු තැනින් මම ආරම්භ කරන්න අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල එවැනිව කටයුතු කරද්දී පක්ෂය නැවතත් වෙනත් මගකට යොමු කරපු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවුන නිසා සහ අපි එදා 2015 ජනවාරි මාසේ 8 වෙනිදාට ඉස්සෙල්ලා කියපු මේ රටේ දේශපාලන හොර තක්කඩින් අල්ලලා දඬුවම් කරනවා කියලා කියපු එකට ප්‍රතිචාරයක් මේ රට තුල මේ මේ පැවතිච්ච රජය තුල අපිපත් කරගත්ත රජය තුල යමක් නොකෙරුණ හේතුව තමයි මේ සම්පූර්ණ දේශපාලන පරිවර්තනයකට අපිට හේතු වෙලා තියෙන කියන එක මෙතෙන්දී අපි ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන් එදා මේ රටේ ඒ පාලන යුගය එපා කියලා ඒ අයව ප්‍රතික්ෂේප කරපු ජනතාව ඒ ජනතාව ඉල්ලා සිටියේ එදා දේශපාලන දූෂිතයන් මේ රටෙන් අයින් කරන්න ඒ දේ නොකරපු නිසා විශේෂයෙන් අපි කියනවා නම් මේ පිළිබඳව රජයේ විසින් හොරු අල්ලනවා වෙනුවට හොරු ගිහිල්ලා රජය අල්ලගත්ත ප්‍රතිපත්තියක තිබිච්ච නිසා තමයි
අද අපිට මේ දේශපාලන පරිවර්තනයකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා ඒ කටයුත්ත නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවතත් අර පරදිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් මගකට යොමු කරපු උදවිය සමග සම්බන්ධ වෙන්න ගිය නිසා ඊළඟට එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියාත්මක වෙන නිසා තමයි එදා අපිට එපා වුණා නම් අදත් එපමණයි කියන ප්‍රතිපත්තිය ඉඳගෙන අපි කුමාර වේල්ගම මැතිතුමා ප්‍රධානව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරු 50කට වැඩි අධි පිරිසක් එකතු වෙලා ඒ වගේම මහජන නියෝජිතයෝ පළාත් පාලන ආයතන නියෝජිතයෝ මන්ත්‍රීවරු කොට්ටාෂ සංවිධායකවරු විශාල පිරිසක් එකට එකතු වෙලා නව ලංකා නිදහස් පක්ෂය කියලා පක්ෂය හදලා නව ලංකා නිදහස් පක්ෂය නායකත්වය ගත්තේ කුමාර වේල්ගම මහත්මයා මම එහි ලේකම්වරය හැටියට අපිට දේශපාලන තීන්දුවක් ගන්න සිද්ධ වුණා ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ උදවිය ඒ වෙනකොට එහි නායකත්වයේ පිළිබඳව ගැටලුවක් මතුවලා එක්සත් ජාතික පක්ෂය තුල යම් අර්බුදයක් ඇති වෙලා තිබුණා ඒ අර්බුදය තුලින් සජිත් ප්‍රේමදාස මහත්මයා වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ උදවිය අරගෙන එළියට බැහැලා සමගි ජන බලවේගය හදලා දුරකටනේ සලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙනකොට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය නව ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ සමග සන්දාන ගත වෙලා දුරකටනේ මෙවර මැතිවරණයට අපි ඉදිරිපත් වෙලා තියෙනවා ඒ නිසා විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට මම පැහැදිලිව කියන්නට ඕනේ මේ තිලක් වරාගොඩ එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා නැහැ මම එක්සත් ජාතික පක්ෂයට යන්නෙත් නැහැ නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා පිරිසක් එක්ක අපි සන්දාන ගත වෙලා අලුත් පක්ෂයක් හැටියට තමයි මේ අලුත් දේශපාලන ධාරාවක් හැටියට මේ රටේ මේ කරන්නා වූ දේශපාලන විනාශය බේරගෙන මේ රට යහමකට ගන්න ඕනේ නිසා තමයි අද අපි මේ සන්දාන ගත වෙලා මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව දිහා බලන්නකෝ පාර්ලිමේන්තුවේ අද මේ වෙනකොට බාර් කාර්යයෝ බුකි කාර්යයෝ එතනෝල් කාර්යයෝ ඕවගේ අසම්මත ව්‍යාපාර කරන අය කී දෙනෙක් මේ පාර්ලිමේන්තුව තුල හිටියද එවැනි දේවල් කරන්නද මේ ජනතාව ඡන්දේ ප්‍රකාශ කරලා මනාපය දීලා පාර්ලිමේන්තුවට පත් කරලා එවන්නේ එහෙම නැත්නම් මේ ඉල්ලන අපේක්ෂකව හැටියට අපිට රස්සාවක් දෙන්නද අවුරුදු කීපයකට මේ ජනතාව අපිව පත් කරලා එවන්නේ ඉතින් ඒ නිසා ඒ තීන්දුව වෙනස් කරන්න ඒ කරන ක්‍රමය වෙනස් කරන්න මේ රටේ ඉතිහාසයේ හිටපු උදවිය ඩී.එස්. සේනනායකලා ඩඩ්ඩි සේනනායකලා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකලා ඒ වගේම සිරිමාව බණ්ඩාරනායකලා චන්ද්‍රිකා බණ්ඩාරනායකලා ඒ වගේම එන්.එම්. පෙරේරලා කොලින්නාඩ් සිල්වලා පිලිප් ගුණවර්ධනලා පීටර් කේනමන්ලා වගේ හිටපු අයගේ අපි ඒ වගේ යුගයකට මේ රට අරගෙන යන්න අවශ්‍යයි ඒ නිසා තමයි පහුගිය දවස්වල මේ රටේ ජනතාව කිව්වේ මේ 225ම අපිට එපා කියලා ඇයි 225ම ඒ වගේ දූෂිත පුද්ගලයෝ තත්ත්වයට පත් වෙච්ච නිසා තමයි ජනතාව ඒ ප්‍රකාශය කරන්න ගත්තේ ජනතාවේ මතයකට ආවා ඒ නිසා අපි ජාතිවාදීව නෙමෙයි මේ සියලුම ජාතීන් එකට එකතු වෙලා මේ ක්‍රමය වෙනස් කරන්න අපි පෙළ ගැසෙන්න ඕනි කියන එක මම පැහැදිලිව මෙතෙන්දි ප්‍රකාශ කරන්නට ඕනේ විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අපි මේ දේශපාලන භූමිකාව තුල අපි මේ කරන ලද විශාල දේශපාලන විනාශයන් තුල මේ රටේ වටිනා ඉඩකඩම් ටික විදේශිකයන්ට විකුණපු ඒ වගේම කොමිස් අරගෙන උඩ ඉඳලා පල්ලෙහාට මේ සියලුම මහජන නියෝජිතයන් මේ රටේ ජනතා මුදලින් ජීවත් වෙන අය ජනතා මුදල් හොරකම් කරන අය කියන නාමය අද පටබැඳිලා ඉවරයි ආන් ඒ ක්‍රමය අද වෙනස් කරන්න තමයි
අද මේ අපි සම්දානගත වෙලා තියෙන්නේ සමගි ජන බල වේගය හැටියට දුරකථනයේ සලකුණෙන් අපි මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මැතිවරණය පිළිබඳව අපිට පූර්වාදර්ශ නැහැ. ඉතිහාසයේ පිළිබඳව ඒ දේවල් අරගෙන මේ මැතිවරණයට අපිට පූර්වාදර්ශ ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අලුත් ක්‍රමයකට මේ මැතිවරණය පැවැත්වෙන අවස්ථාවකදී මේ වගේ කොවිඩ් වසංගතය වගේ වසංගතයකට එළඹිලා ජනතාව අද වැඩි පිරිසක් මේ දේශපාලනය එපා වෙලා ඉන්න අවස්ථාවක ඒ අයගේ අවශ්‍යතාවයල් ඉෂ්ට කරන්න තමුන්නාංශලා අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ කාර්යයට සහයෝගය ලබා දෙන්න කියලා නිවැරදි පාර්ලිමේන්තුවක් හදන්න සහයෝගය ලබා දෙන්න කියලා මම මේ අවස්ථාවේදී තමුන්නාංශලා සියලු දෙනාගෙන්ම නිහතමානීව ඉල්ලීමක් කරනවා බොහොමත්ම ස්තුතියි. අදයි බොහොමත්ම ස්තුතියි තිලක් වරාකොඩ මහතා සමගි ජන බල වේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයෙකු ලෙසයි ඔහු මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින්නේ. අප සූදානම් නැවතත් ආණ්ඩු පක්ෂ නියෝජනය සඳහා ආරාධනා කරන්න අද රැළිය නැවතත් ආමන්ත්‍රණය කිරීම සඳහා බොහොම ගෞරවයෙන් ඉතු ආරාධනා කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින සම්පත් අතුකෝරළ මහතාට යලිත් ඔබ වෑමතීම සඳහා पलात सभा नियोजित सभापति मम आरंभ करवा मगे देशपालन गमन मग ये देशपालन गमन मम तोरगा पलात सभा मानव संपद गुडगन विषय ये सदहा मम मठ लभन प्रतिपादन पलात सभा मठ लभन मुदल निर्माणशीली कारण सदा युदागन मम खटयुत करम दवसक मठ इरव उदावेन्नी अलुत वेडसरा जनता बलंगट यान अलुद देगी मम दरुवन लेबेनिन गैबिनी मवगे इंगला वायसक अम्मतात दक्वाम मम विविध विशेषेश वर्ट विविध वायस्मार्ट अम्बर्ट गेलेपेन वेडसरान गुडक निर्माने कर गन्नव जनता बलंगट यान मम निर्माने करपु गैबिनी मवुन सनावन सच्कार के वेडसरान इवगे विशेषन मगे जीविते वेडि कालक मम कैपगरा पेरपासल अध्यापने लबन दरुवन पेरपासल गुरुतुमियन එවගේම අධ්‍යාපන ශිෂ්‍යය තුල ඒ අධ්‍යාපන ලැබන දරුවන්ට උදව් කරන්න මම මගේ කාලෙන් වැඩි කාලයක් මම කැප කරා. මම හිතනවා මම දහම් පාසල් ගුරුවරයෙක් විදියට එවගේම මගේ ජීවිතේ දහම් පාසල තුලින් පන්නර ලැබු කෙනෙක් විදියට දහම් පාසල් ගුරු ශිෂ්‍යය තෝරගෙන ඔවුන් පෝෂණය කිරීමට මම විශාල කාලයක් කැප කරා. ඒ වගේම තමයි ස්වයං රැකියා කරන කාන්තාවන් ඔවුන් සයිබල ගන්නවන්න ඔවුන් පුහුණු කරවන්න මගේ ළඟ තිබුණා වැඩසටහන් මාලාව. එවගේම වයසක අම්මා තාත්තා වෙනුවෙන් නිර්මාණය කරපු වැඩසටහන් විවිධ වයස් මට්ටම් සඳහා නිර්මාණය කරපු බොහෝ දේ මම පාවිච්චි කරා ගාල් දිස්ත්‍රික්කයේ ජනතාව ළඟට ගිහිල්ලා ඒ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට මම හිතනවා ඒ කාලය තුල පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදියට පළාත් සභාවේ නියෝජිත සභාපතිවරයෙක් විදියට මට ලැබිච්ච ප්‍රතිපාදන ඉතාම සාධනීය විදිහට මම පාවිච්චි කරා දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කරන්න විශේෂයෙන් පෙරපාසල් පද්ධතියේ අපි ලංකාවේ කිසිදු දිස්ත්‍රික්කයක සිදු නොවිච්ච විදිහේ දිස්ත්‍රික් ගුරු සංගමයක් නිර්මාණය කළා. පෙරපාසල් පද්ධතිය එක විදියට එක අරමුණකට ගෙනියන්න මම මහන්සි ගත්තා දිස්ත්‍රික්කයේ තුල පෙරපාසල් ගුරුතුමයන් එකතු කරගෙන. ඒක සාර්ථක වුණා. පසුගිය අවුරුදු 8ම පෙරපාසල් පද්ධතිය ගාල්ල දිස්ත්‍රික්කයේ ශක්තිමත් පද්ධතියක් බවට හැකියාව ලැබුණා මට පත් කරන්න. වෙන කිසිදු තැනක එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. පෙරපාසල් ගුරුතුමියන් මම හිතනවා ඔවුන් අත්විඳින අත්දැකීම් ඒ වගේම ඔවුන්ගේ පෙරපාසල් පද්ධති තුළ දෙන ගැටලු වඩාත්ම දන්න පුද්ගලයා විදියට මම හිතනවා පාර්ලිමේන්තු නියෝජනයක් තුළ පෙරපාසල් පද්ධතිය වෙනුවෙන් සාධාරණයක් කිරීමට මට අවස්ථාවක් ලැබෙයි පාර්ලිමේන්තු තුළ ඒ වගේම මම හිතනවා රටේ නිර්මාණයේ වීතුයි පෙරපාසල් වලට වග කියන ආයතනය ඒ ආයතන නිර්මාණය කරන්න පෙරපාසල් ගුරුතුමිය මම හිතනවා එතුමිය පෙරපාසල් ගුරුතුමිය කරපු බරවත් අපහාසයක් තමයි महिंद राजपक्ष मेत्तुमा अयवें योजना कर रुपया दिदास पांसी के मुदल रुपया देसी बना करीम बार बदला पास या रुपया देसी बना तेरे पास गुरु तुम्हें कर देने पशु के राज्य योजना करीम मांगे तेरा मेमनी कारण अनिसा मानसिक वैद्य वैद्य लेने तेरे पास या पद्धति ये गुरु तुम्हें मम्मी तेरा शक्ति मत करीम अट अपड़ अपे राज्य के दिए युद्ध का वक्त की मत करीम ये वक्त की मांगे तेरा मट इटू करीम अट पार्लिमेंट तुले विशाल खाले बैकग्राउंड में ऐस नाम सटन करने पार्लिमेंट तुले ये वक्त मतमाई मम्मी तेरा මම ගමන් මගේ ගමනේදී මම නියෝජනය කරන හිඳු මාසනේ තමයි දුෂ්කර මාසනේ දකුණේ විශාලතම භූමි ප්‍රමාණය තියෙන ආසනේ ඒ වගේම දුෂ්කර මාසනේ
අද මගේ ආසනේ කිලෝමීටර් 6ක් 7ක් සිංහරාජ වනපෙත මැද්දේ තියෙන ලංකගමගෙන සුන්දර ගම්මානේ ආදරණීය දරුවන් තමයි මේ ගාල් දිසිකේ තුල අධ්‍යාපනයේ සුවිරුකම් පාන්නේ. ඔවුන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉතාම ඉහළයි. ශිෂ්‍යත් විභාග ප්‍රතිඵල ඉතාම ඉහළයි. මම හිතනවා ඒ පාසලේ පාසල්ට සඳුදා උදේ පාන්දර යන ගුරුවරයා නැවත ආපහු වෙන්නේ සිකුරාදා හවස. ඒ තරම් කැපවීම කරන රාජ්‍ය සේවයක් අපේ ගුරු පද්ධතියක් අපි සතුව තියෙද්දි මම හිතනවා අපි තාමත් අපේ ආදරණීය දරුවන්ගෙන් 103යි විශ්වවිද්‍යාලය කරා යන්නේ. අනිත් 97ම 97ම විශ්වවිද්‍යාලය කරා නොගින් අතරමඟ නතර වෙනවා. ඒ නතර වෙන දරුවන්ට මම විශ්වාස කරනවා අපිට වැඩ පිළිලක් තියෙන්න ඕනේ. එදා මහින්ද රාජපක්ෂ මහත්තුමා එදා වෘත්තිපුණු අමාත්‍යවරු විදියට පළවෙනි මතාවට ශ්‍රී ලංකා වෘත්තිපුණු අධිකාරිය ආරම්භ කළා. ඒ දරුවන් වෘත්තියගත කිරීමට එතුමා ඒ ගමන ආරම්භ කරා. මම හිතනවා වර්තමානයේ අපේ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තුමා එතුමා මම විශ්වාස කරනවා මේනටේ ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා යන ගමන් මඟ ශක්තිමත් කරමින් අපේ රටේ දරුවන් වෘත්ති අධ්‍යාපනයෙන් ශක්තිමත් කළා. සෑම දරුවෙක්ම රැකියා ගත වෙන තරුණයෙක් බවට පත් කිරීමට එතුමා කටයුතු කරගෙන විශ්වාසය මගේ හදවතේ තියෙනවා. මම විශ්වාස කරනවා මේ වසර දෙක තුන පසු වෙද්දී කිසිදු විශ්වවිද්‍යාල දරුවෙක් කිසිදු සාමාන්‍ය පෙළ අසමත් වෙන දරුවෙක් සාමාන්‍ය උසස් පෙළ අසමත් වෙන දරුවෙක් දේශපාලඥයෙක් පිටුපස නොගින් රැකියාවක් ලබා රැකියාවක් කරන දැනට මේරට පරිවර්තනය විය යුතුයි. ඒ පරිවර්තනය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට ශක්තිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ශක්තිය දෙන ගමනකට මම අඩිතාලම මේ දමන තියෙන්නේ. මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා අද මේ පාර්ලිමේන්තුවට බලාපොරොත්තු වෙන්නේ මේ පාර්ලිමේන්තු තුල තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට මුවා වෙලා වෙනදාම් කරන ජාවාරම් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාද අද මෙරට ජනතාවට ප්‍රසිද්ධියේ ගෝඨාභය ජනාධිපතිතුමා ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවට එතුමාගේ දර්ශනය එතුමාගේ දැක්ම පිළිගන්න එතුමත් එක්ක ගමන් කළ හැකි පිරිසක් මේ පාර්ලිමේන්තුවට බාර දෙන්න කියලා. මේ රටේ ජනතාවට මේ යන්න තියෙන මේ ගන්න තියෙන අන්තිම අවස්ථාව මේ වසර 10 ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට මේ රට හදන්න අපි බාර දෙනවා නම් එතුමාට අපි දෙන්නට ඕනේ මේ රටට ගැළපෙන මේ පාර්ලිමේන්තුවට එතුමාගේ දර්ශනය පිළිගන්න එතුමත් එක්ක යන්න පුළුවන් පිරිසක්. ඒ නිසා පාර්ලිමේන්තුවේ තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමට මුවා වෙලා ජාවාරම් කරන වෙනදාම් කරන විශේෂ වරප්‍රසාද යටතේ තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීගමෙන් වරප්‍රසාද රැගෙන තමන්ගේ මඩිය තර කරගන්නා පිරිස පාර්ලිමේන්තුවට තෝරා නොගෙන හොඳ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට දෙන එකේ වගකීම මෙරටේ සමස්ත ජනතාවට තියෙනවා. ඒ නිසා මෙරටේ ජනතාව ඒ පණිවිඩය පිළිගත යුතුයි. මෙරටේ ජනතාව මේ ගෝඨාභය මහත්තුමා ඉල්ලන ඉල්ලීම පිළිගත යුතුයි. එතුමා මේ වෙලාවේ ජනතාවට කියන්නේ මේ මොහොතේ එතුමාට වැඩ කරන්න පුළුවන් එතුමාගේ දර්ශනය පිළිගන්න කණ්ඩායමක් දෙන්න කියලා. ඒ නිසා නිර්මාණශීලී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මේ ගමන යන ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට ශක්තිමත් ගමනක් යන්නට ශක්තිය දෙන සම්පත් අතුගොල්ල සූදානම්. ඒ නිසා මම මේ වෙලාවේ විශ්වාස කරනවා මේ ගාල්සික ජනතාව ඒ වෙනුවෙන් පෙළ ගැහිලා ඉන්නවා ආදරණීය ජනතාව සූදානමින් ඉන්නවා සම්පත් අතුගොල්ල පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු වසනක වාඩි කරන්න. අපි සූදානම් නැවතත් අද රැලියෙන් කෙටි විරාමයක් ලබා ගන්නට මහා සෙනගක් මැද මහා පිරිසක් මැද එකිනෙකා පොද කමින් පවත්වන එකිනෙකා පොර කමින් පවත්වන මහා ජන රැලි සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් අපේ රටේ සමස්ත ඡන්ද දායකයාත් ඒ වගේම දේශපාලන නියෝජනයත් එකිනෙක මුණගස්වන ලංකාවේ ප්‍රථම සහායකම ටෙලිවිෂන් රැලියෙන් අප නැවතත් සුළු විරාමයකින් පසු ඔබ හමුවන්නට සූදානම්. අගෝස්තු 5 වෙනිදා අපේ රටේ මීළඟ පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සියලු විධි විධාන මේ වෙනකොට සකස් කොට අවසන්. එවැගේම තමයි වෛරස් ව්‍යාප්තියක් සමග කටයුතු කරන අවධියක් තුල අපිට සිද්ධ වෙනවා අකමැත්තෙන් උනත් මහා ජන ඒකරාශ්‍රීත්වයකින් තොරව මේ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිද්ධ කරන්න. එතනදී සමස්ත මහා ජනතාවටත් ඡන්දදායකයන්ටත් එවැගේම දේශපාලන නියෝජනය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයෙන් තරගවදිමින් දියවන්නාව තරණය කරන්නට සූදානම් වන නියෝජනයටත් බොහොම අභියෝගාත්මක තත්වයකට මුහුණ දෙන්නට සිද්ධ වුණා. මේ අභියෝගයට සාර්ථක සහ එකම පිළියම බවට පත්වන්නට ශ්‍රී ලංකාවේ ඡන්දදායකින්ගේ නිල නාලිකා බවට පත්වන්නට අලුත් වුණු අපේ ස්වර්ණ වාහිනියට හැකියාවක් ලැබුණා.
එයනුවතමයි අපි මෙරට ඡන්ද දායකයාත් ඒ වගේම මෙරට දේශපාලන නියෝජනයත් එකිනෙකා මුණගස්වන සර්වපාක්ෂික මේ මහා ටෙලිවිෂන් රැළිය නිර්මාණය කළේ. ඒ අනුව අද දවසේදීත් ප්‍රධාන දේශපාලන ධාරා මන්ත්‍රීත්වයක් නියෝජනය කරමින් මේ රැළිය ආමන්ත්‍රණය කරන්නට කතිකේන්ති දෙනෙකු සහභාගී වෙනවා. එනිසා අප තෙවන අදියර එහි ආරම්භනට සූදානම් මේ විරාමෙන් අනතුරු කාල පරිච්ඡේදය තුල. ඒ අනුව නැවතත් රැළිය ආමන්ත්‍රණය කිරීම සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නට සූදානම් අද දවසේදී අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයට තරග වදින නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතාට නැවතත් අවසරයි. මම පුත්තලම දිස්ත්‍රික්කයෙන් අපේ ජනබල පක්ෂයෙන් ඉල්ලන්නේ මම හිතන්නේ ඔබ දන්නා ආකාරයට මම ප්‍රාර්ථනා කරා මේ ජයග්‍රහණී ගමනේදී මගේ අංකය 1 විය යුතුයි කියලා. මම හිතන්නේ මගේ අංක එක වුණා. පුත්තලම දිස්ත්‍රික්කයේ දිගජන්ත්‍ර පත්‍රිකාවක් තිබෙන්නේ. ඒ දිගජන්ත්‍ර පත්‍රිකාව තුළ ජයග්‍රහණයේ සුබ නිමිති පෙන්නමින් මේ දිස්ත්‍රික්කයේ ඉහළින්ම තිබෙන්නේ පළමුව තිබෙන්නේ කොඩිය ලකුණ. මම ඔබට ආරාධනා කරනවා මේ සුබ නිමිති ඔස්සේ මගේ ජයග්‍රහණය ඔස්සේ මට සහාය දෙන්න කියලා. ඊට අමතරව මා අද මේ හිටගන්නා මේ වේදිකාව මට තනා දෙන්නට උදව් කළ මගේ මියගිය අම්මා තාත්තා මගේ ගමේ වෙල්ලුගස්තැන්නේ සිට විශ්වවිද්‍යාල දක්වා ඊපස්සේ පුත්‍රම දක්වා ආ ගමන් මගේදී මට රුපියල් අක්කෝ දුන් මට වචනික උපකාර කළපු බොහෝ පිටස ඉන්නවා. ඒ සියලු දෙනා මේ මා දන්නව ලැබෙන බවට ඔබට මේ පුද්ගලයා බිහි කරන්නට ඔබ දායකත්වයක් දක්වා ඇති බව ඔබට සතුටු විය හැකියි. ආදරණීය සිංහලෙනි මේ රටේ පාර්ලිමේන්තුවට යන්න පොර කන බොහෝ පිටස සහ දැන්ටවත් පාර්ලිමේන්තු ගිය බොහෝ පිටස්ට පාර්ලිමේන්තු කියන ඒ දෝරය කාර් පර්මිට් එකක් කණිකා නිවාසයක් පවත්වා ගන්න පර්මිට් එකක් වැලි කපන්න පර්මිට් එකක් ගස් කපන්න පර්මිට් එකක් පොලිසියට පාට දාන්න පර්මිට් එකක් නීතිය කඩන්න පර්මිට් එකක් මේ දක්වා මේ රටේ ආපු හැම දේශපාලකෙක්ම පාර්ලිමේන්තුවල බහුතරයක් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ඒ දෝරය භාවිතා කරේ මේ පර්මිට් එකට. එනිසා ඔබට අවස්ථාව තිබෙනවා මේ වෙනස් කරලා මේ ක්‍රමය ගෝඨාභය මහත්මයා හදන්නට වටක් තියෙනවා. ඒ රට වෙනුවෙන් ආපු කණ්ඩායමක් තිබෙනවා කොහේෝ ඒ කණ්ඩායම තෝරා ගන්න. දැන් කියනවා 3-2 බලයක් දෙන්න කියලා ඉවරලා ගෝඨාභය මහත්මයාට. ගෝඨාභය මහත්මයා ඉවරයි 69 ලක්ෂයක් ඡන්දය අරගෙන ඡන්දය දීලා තව අවුරුදු 5කට ගෝඨාභය මහත්මයා ජයග්‍රහණය කළ ඉවරයි. 3-2 බලයක් දෙන්න කියලා ගෝඨාභය මහත්මයාට ඇඟේ එක එල්ලලා මේ යන්නේ වෙන ගමනක්. ගෝඨාභය මහත්මයාට අවශ්‍ය වෙන්නේ 3-2 නෙමෙයි. ගෝඨාභය මහත්මයාට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුව තුල එතුමා අපේක්ෂා කළ පාර්ලිමේන්තු කණ්ඩායමක් එතුමාවට පවුරක් සදන්නයි. මේ රටේ තිබ්බා විධායක ධූරයක් ජනපද ධූරය ජේ.ආර්. මහත්මයා ඉඳලා මහින්ද මහත්මයා අවසන් වෙනවා ඒ අධි බල ඇති ධූරය. හනිල් මෛත්‍රී ඒ හවුලෙන් පසුව එම ධූරය අද බලයක් නැහැ. 19 සංශෝධනය. එදා මෛත්‍රීපාල මහත්මයාත් අද ගෝඨාභය මහත්මයාත් භුක්ති විඳින්නේ බලයක් නැති ධූරයක්. මේ ධූරය දෙකම බලයක් නැත්තම් පොතේ නැත්තම් නීතිය නැත්තම් මා කියනවා නම් මේ ධූර දෙකම මෛත්‍රීපාල මහත්මයායි ගෝඨාභය මහත්මයා බලයක් නැහැ කියලා. මේ දෙදෙනාගේ වැඩියෙන් බලය පාවිච්චි කරේ කවුද? මෛත්‍රීපාල මහත්මයා. මම හිතන ආකාරයට රටේ අගමැති වෙනස් කරනවා. හනිල් මහත්මයාගේ මාධ්‍ය ආයතන දෙක තමන් යටතට අරගෙන හැමදාම වොයිස් කාඩ් දෙදී එතුමාටම පහර දුන්නා. පොන්සේක මහත්මයා දිරුන් දෙන්න ආවා. දිරුන් දෙන්න දුන්නේ නැහැ. විශ්‍රාම යද්දී කෝටි 800ක ගයක් අර යනවා. අපි කියන මේ ධූරේ බලතල නැත්තම් එතුමා මෛත්‍රීපාල මහත්මයා ඉච්ඡ දෙයක් කරේ කොහමද? උත්තරය මේ තමයි. ඔබේ මනස ගන්නන උත්තරය සමස්ත ශ්‍රී ලංකා ජනතාවෙනි. පාර්ලිමේන්තුවේ එතුමා වෙනුවෙන් අත උස්සන්න දාසි ජයසේක ඩිලන් මේ එස්.බී. දිසානායක මේ විශාල පිරිසක් මං හිතන්නේ 26 කණ්ඩායමක් එතුමාවට හිටියා. මේ 26 කණ්ඩායම ගිලිහුණා නම් එදා යහපාලනේ බිඳ වැටෙනවා. ඒ නිසා බලේ නැතත් මේ පොතේ මෛත්‍රීපාල මහත්මයාට ඕන දෙයක් කරන්නට දීලා හනිල් මහත්මයා බලන් හිටියා. විශ්‍රාම ඡන්දේ ඉවත් වෙනවා. ඉවත් වුණා පස්සේ අපි හිටියේ කරපු දේවල් එක්ක මෛත්‍රීපාල මහත්මයා වායේ ටීවී එකේවත් දකින්න හම්බ නැතුව ඒක හැබැයි 26කින් 13ක් ගියත් තවත් 13ක් ඉතිරිනවා එතුමත් එක්ක. ඒ නිසාම හදපු සම්දානයේ සභාපතිකම දෙන්නවා. මේ තමයි ප්‍රශ්නය. මේ මැතිවරණයේදී නාලගොඩේව මහත්මයායි තව දෙන්නෙක් විතර
ඇවිල් ලගෝටා මහත්මයා කඳවුරෙන් එතුමා කුමක් කරන්නද අපේ ජනබල පක්ෂයේ අපි මෙවර 15 18 කණ්ඩායමක් බිහි කරන්නේ ඒ අඩුව පුරවන්නටයි මේ 18ක 15ක කණ්ඩායම මෙවර තුනෙන් දෙයක් කාටවත් ගන්න බෑ මුලින්ම කිව්වා මතකයි තුනෙන් දෙයක් ගන්නවා කියලා ගිය මාසේ කියනවා 125ක් ගන්නවා කියලා මම දැක්ක ඊයේ පෙරේද කෙනෙක් කියනවා ඇමතිවරේ අපි 113 කොහොම හරි ගන්නවා කියලා හැබැයි ගැටලුවක් තියෙනවා මේ රටේ අපි තමයි තීරක බලවේග වෙන්නේ අපි තීරක බලවේගලා මේ රටේ පාර්ලිමේන්තු තුලට 18ක කණ්ඩායමක් 20ක කණ්ඩායමක් ගේපුවම තමයි එදා මෛත්‍රීපාල මහත්මයා ඒ කරපු දේ මෙදා ගෝඨා මහත්මයාට කරන්න බලයක් එන්නේ මේ වෙද්දී ඔබ දන්න ආකාරයට මා අමුතුවෙන් කියවුතු නෑ වේදිකාවල කොපමණ කෑ ගැහුවත් ගෝඨාබේ නමින් තුනෙන් දෙකක් දෙන්න කියලා ගෝඨා මහත්මයා දිනල ඉවරයි මේක මනසට ගන්න ගෝඨා මහත්මයා වෙනුවෙන් කණ්ඩායමක් බිහි වෙනවා නම් ඒ කණ්ඩායම ගෝඨා මහත්මේ මතවාද දරන්න ඕනේ අපි තමයි ගෝඨා මහත්මයාගේ මතවාදී සහෝදර කණ්ඩායම අපි තමයි එතුමා අපේක්ෂා කළ මේ ජනතාව 69 ලක්ෂය ඡන්දය දීලා ඉල්ලපු එකම අපේක්ෂා කරන කණ්ඩායම මේ ඡන්දයෙන් පස්සේ මේ සියලු දෙනාම විසිරලා ගිහිල්ලා ඉවරයි කිසිදු කෙනෙක් මේ රටේ ජාතිකත්වයෙන් බේරෙන්නේ නැහැ ඒ නිසා ඔබ මනසට ගන්න ගෝඨා මහත්මයාට අවශ්‍ය වෙන්නේ තුරෙන් දෙයක් නෙමෙයි ගෝඨා මහත්මයාට කියන සමාකට කියනවා කලකිරුණු ඡන්ද කලකිරුණු පුද්ගලයන්ට කියනවා ගිහිල්ලා ඔබ ඡන්ද දෙන්න එපා මනාප දෙන්න එපා ඔබ ලකුණ ගහන්නකෝ එතකොට ඒ ගෝඨා බේට නැහැ 105 ආපුවාම එක ආසනයක් එනවා තව දෙක තුනක් ආපුවාම ආස තුනක් එනවා ඔබ ගහන මනා ඔබගේ ලකුණු ටික ගහන මනාපේ ගහ නැතුණත් තව 105ක් ආපු ගමන්ම තවත් ඔය ලිස්ට් එකෙන් ගෝඨා මහත්මයාගේ නොවන ඔය ලිස්ට් එකෙන් තවත් කෙනෙක් පාර්ලිමේන්තුවට යනවා හැබැයි ඒ කොතනකවත් ගෝඨා මහත්මයා නියෝජනය වෙන්නේ නැහැ පසුගිය දවසක මට මතක ඇති තුනෙන් දෙකක් දෙන්න ගෝඨා බෙද කියලා මහත්මයා කියලා කෑ ගහපු ඒ කෙනෙක් කියනවා මම හිතන්නේ සුවන්වහිනී නාලිකාවම දැක්කේ ඒ නාලිකාවම කියනවා අපි ජනපති පත් කර අවසන් දැන් මේ හදපු පක්ෂයේ මහා මොලකරු විධායක අගමැති කිරීමට කියලා පොඩ්ඩක් පැටලෙනවා ඔබට තේරෙනවද මේ රටේ විධායක අගමැති පමණයි ජනපතිතුමන්ට මේ ඡන්දෙදී ඔබ දෙන තුනෙන් දෙයක් අවශ්‍ය නැහැ එතුමට පාර්ලිමේන්තුව තුල කණ්ඩායමක් කල්ලියක් නිර්මාණය කරන්න ගෝඨාභිවට පවුරක් හදන්න ඒ පවුර හදන්න පුළුවන් එක මේ කණ්ඩායම විකේන්ද්‍ර කරන්නම අපි පොරොන්දුවක් දෙනවා පුත්‍ර ජනතාවට මාව පුත්‍රමට ඇවිල්ලා මේ රටේ කිසිදු නායකයෙකුට ප්‍රතිපත්ති විනාශ කරලා මගේ නායකයොන්ට පවා ඇවිල්ලා හෙලිකොප්ටරයකින් කෝටි ගණන් සල්ලි දීලා කොළඹට අරන් එන්න බෑ. ඒ පොරොන්දුවට දෙනවා. ඒ පොරොන්දු හැමදාම දන්නවා පුත්‍ර ජනතාව පුත්‍රම මගේ ආදි ජනතාව මා මෙතන ඉන ඔබ ඔබ වෙනුවෙන් හැමදාම අන්තවාදී ප්‍රහාර දෙලිව මම පෙනී සිටියා. මම මේ වෙද්දී මේ රටේ සිංහල ජාතිකත්වයේ පමණක් නෙමෙයි මේ රටේ දූෂිත දේශපාලන දෙලිව සමන් කරන්න පාට බහලි වරයි මේ වෙද්දි ඔබට දෙයක් කියන්නම් මේ රටේ 71 වසරක දේශපාලන ඉතිහාසය තුල පාර්ලිමේන්තුවට කිසිදු දවසක සිංහල මතවාදයේ දරන ඒ මතවාදයේ දවස් 364ම දරා සිටින කිසිදු නායකයෙක් තාම മന്ത്രിවරයෙක් ගියේ නැහැ පාර්ලිමේන්තුවට ආවා පිරිස් ඥානසාර ආම්දුරු ආවා කිව්ව අපිට චිත්‍රයක් වගේ සහරාල බෝම ගහන ආකාරය හැබැයි අවසානයේදී උන්වහන්සේ සිරගත කළා අයික්සු නායකයෙකුට එන්න දෙන්න නිසා පුත්‍ර අභිශේකයෙන් පාර්ලිමේන්තුවට ඔබ වෙනුවෙන් මෙවර සිංහල සලකුණ මා විශ්වාස කරන්න කොඩිය අංක 1කින් පාර්ලිමේන්තුවට සිංහ ජාතිය වෙනුවෙන් ඔබට අවස්ථාවක් මට අවස්ථාවක් දෙන්න බොහොම ස්තුතියි සෝතේ නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා අපේ ජනබල පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නියෝජනයේ ලෙසයි ඔව් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට තරගවා දින්නේ අප සූදානම් නැවතත් ආරාධනා කරන්න සමගි ජනබල වේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් නියෝජනයේ ලෙස මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට තරගවා දින තිලක් වරාගොඩ මහතාට යලිත් ඔබ ඇමතීම සඳහා මීට පෙර මාස මීට පෙර කතා කරපු කතික මහත්තුරු දෙදෙනාගෙන් පැහැදිලි වුණා මේ රටේ මේ පවතින රජය තුල කණ්ඩායම් දෙකක් කඳවුරු දෙකක් පැහැදිලිව නිර්මාණය වෙලා තියෙනවා කියන එක. ඒ නිසා අපි විශේෂයෙන් මම මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට මම ඉල්ලීමක් කරනවා මේ පිරිසිදු පාර්ලිමේන්තුවක් බිහි කරන්න මේ කල්ලි කණ්ඩායම් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාට
කල්ලියකට කණ්ඩායමකට සම්බන්ධ වෙන්න ඒ අයගේ නාමයත් එක්ක කල්ලියක් කණ්ඩායමක් අරගෙන යන්න අපිට පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ 225ම එපා කියලා කියන ජනතාවගේ මතයක් එළඹිලා තියෙන යුගයක තමුන්නාංශලට පැහැදිලිව කියන්නට පුළුවන් මෙන්න ජනාධිපතිවරයාට සහයෝගය දෙන්නවත් එහෙම නැත්නම් වෙනත් කණ්ඩායමකට සහයෝගය දෙන්නවත් නෙමෙයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කරලා කරන්න පුළුවන් මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. අද පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු මිරිස්කුඩු ගහනවා සෙන්කෝලේ උස්සගෙන යනවා කතානායකපුරවරයාගේ පුටුවට වතුර හලනවා එතකොට සුද්ධ වූ බයිබලය විසි කරලා දානවා. ඉතින් ඒ වගේ යුගයක් මේ රටේ නැවතත් අපි හදන්න ඕනේ නැහැ. ඒවා දන්න නිසා තමයි මේ රටේ ජනතාවට මේ 225ම එපා වෙලා තියෙන්නේ. ඒ නිසා එවැනි යුගයක අපි මේ පාර්ලිමේන්තුව නිවැරදි පාර්ලිමේන්තුවක් කරන්නට ඕනේ. ඒ නිසා තමයි අපි ඉල්ලීමක් කරන්නේ මේ සමගි ජනබල වේගය හැටියට අපි පැහැදිලි ඉල්ලීමක් තවුන්නාංශලා ඉදිරිපිට තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නැවත වතාවක් දිගින් දිගටම රජ කරන්න නෙමෙයි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිපත් කරන්න ඕනේ මේ රටේ රජයක් හැටියට අගමැතිවරයෙක් හැටියට පාර්ලිමේන්තුව විවස්ථා දායක සභාව කරගෙන යන්න පුළුවන් අය කල්ලි කණ්ඩායම් හැටියට නෙවෙයි. ඒ නිසා ඒ සඳහා තමුන්නාංශලගේ සහයෝගය අපිට ලබා දෙන්න. ඒ වගේම තමයි මම කියන්නට ඕනේ අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ කුණාම වැටු විශ්‍රාම වැටු ඒ වගේ වාහන බලපත්‍ර වාහන ඉන්ධන කාර්ය මණ්ඩල ඊළඟට කාර්යාල කුලි නිවාස කුලි 60%ක් මේ වගේ දේවල් ලැබෙනවා. නමුත් මේ පත්‍රිකාවේ මම පැහැදිලිව කියලා තියෙනවා අපේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියක් හැටියට මේ තියෙන සියලු වරප්‍රසාද අපි නවත්තලා දාන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි මේ සමහර උදවිය පාර්ලිමේන්තු ආපුවාම මේ මෙතුමන්ලා දෙන්නත් අද නවකයෝ හැටියට අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ. සමහර උදවිය පාර්ලිමේන්තුවට ආපුවාම මැරණකම් පාර්ලිමේන්තුවේ ඉන්න හදනවා. නමුත් විශ්‍රාම යන වයසක් නැහැ. රජයේ සේවකයන්ට විශ්‍රාම යන වයසක් තියෙනවා. එහෙමනම් මේ නීතිය කාටත් සාධාරණ වෙන්න ඕනේ. සාධාරණ විදිහට බෙදිලා යන්න ඕනේ. ඒ නිසා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඕනෑම කරන පුද්ගලයෙකුට මන්ත්‍රී ධූරය දරන්නට පුළුවන් වාර සංඛ්‍යාව පිළිබඳව අපි තීරණයකට එන්න ඕනේ කියන එක මේ රටේ ජනතාවට අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. අන්න එතකොට අර ඉන්න මැරණකම් පාර්ලිමේන්තු ඉන්න උදවිය පැත්තකට විසුවෙලා අලුත් අය අලුතෙන් හිතන්න පුළුවන් අය මේ ජනතාව ගැන කටයුතු කරන්න පුළුවන් අය ජනතාවගේ අදහස දන්න අය පාර්ලිමේන්තුවට පිවිසෙන්නට පුළුවන්කම ලැබේවි. ඒ නිසා අපි පාර්ලිමේන්තුව ගරු රස්සාව වෘත්තීය දේශපාලයක් පාලනයක් නෙවෙයි. මේ රටේ ජනතාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන තත්වයට පත් කරගන්න පුළුවන් රටක් පාර්ලිමේන්තුවක් මේ රටේ විවස්ථාදායක සභාවක් අපි හදන්නට ඕනේ. මේ විවස්ථාදායක සභාව එහෙම නැත්නම් පාර්ලිමේන්තුවෙන් තමයි මේ රටේ නීති රීති සම්පාදනය කරන්නේ, මේ රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ, මේ රටේ මුදල් රෙකුලාදි සම්පාදනය කරන්නේ, මේ රටේ මහජනතාවගේ මුදල් ආරක්ෂා කරන්නේ. පාර්ලිමේන්තුව යැපෙන්නේ නඩත්තු වෙන්නේ මේ රටේ ජනතාවගේ මුදල් වලින්. ඒ නිසා අපිට පැහැදිලිව කියන්නට වෙනවා මේ කටයුතු ටික කරන්න අර පරණ කඳවුරම ආවොත් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාම කියලා තියෙනවා පාර්ලිමේන්තුවට අලුත් මුණු නිවැරදි අයපත් කරන්න කියලා. ඒ නිසා මෙතන පැහැදිලි වුණා මට පෙර කතා කරපු කතික මහත්තුරුන්ගෙන් මෙතන කඳවුරු දෙකක් කියන එක. ඒ නිසා මේ කඳවුරු දෙකක බල අරගලය ජනතාව අතරට ගෙනියන්න අපිට අවශ්‍ය නැහැ. නිවැරදි නායකත්වයක් පාර්ලිමේන්තුවට දෙන්න ඕනේ. පාර්ලිමේන්තුවට නිවැරදි නායකත්වයක් දෙන්න ඕනේ නම් අපි කරන්න ඕනේ සමගි ජන බලවේගයට තමුන්නාංශලගේ ඡන්දය පාවිච්චි කරන්න අගෝස්තු මාසේ 5 වෙනිදාට දුරකථනයට තමුන්නාංශලගේ ඡන්දය පාවිච්චි කරන්න ඡන්දය පාවිච්චි කරලා මේ නිවැරදි පාර්ලිමේන්තුව තුල හොරකම් නොකරපු කොමිස් ගත්තේ නැති ඉතිහාසයේ යම්කිසි සම්භවයක් තියෙන මේ දේශපාලන
දේශපාලනයේ පිළිබඳව වැටහීමක් තියන අය මේ පාර්ලිමේන්තුවට අපි යවන්න ඕනේ ඒ නිසා තමයි මමත් අද නාම යෝජනා ලබලා සමගි ජන බල වේගෙන් අද මේ ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ නිසා මගේ අංකය අංක 16 තමුන්නාංශලා දුරකථනයට ඡන්දය පාවිච්චි කරලා අංක 16ටත් එකම නාපය තුන්වෙනි මනාපය හරි ලබලා දීලා මේ ගම්පහ දිස්ත්‍රික්කය තුලින් අර කිව්වා වගේ මේ පාර්ලිමේන්තුව තුල හැසිරෙන්න දන්නේ නැති පුද්ගලයෝ නෙමෙයි වැදගත් පාර්ලිමේන්තුවක් හදලා ඊළඟට මේ රටේ ජනාධිපතිවරයා ආරක්ෂා කරන්න නෙමෙයි ජනාධිපතිවරයා වරදක් කරනවා නම් ඒකත් විවේචනයක් කරන්න පුළුවන් තත්ත්වයේ අගමැතිවරයෙක් එක්ක අගමැතිවරයෙක් එක්ක පාර්ලිමේන්තුවක් අලුතෙන් නිර්මාණශීලීව හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවක් අපිපත් කරගන්න කියන එක මේ ජනතාවගෙන් මම කාරුණිකව නිහතමානීව ඉල්ලීමක් කරනවා ඒ නිසා අවසාන වශයෙන් මම පැහැදිලි කරන්න ඕනේ අපේ දේශපාලන ඉතිහාසය පිළිබඳව සහ දේශපාලන පැවැත්ම පිළිබඳව සහ අනාගතය පිළිබඳව මම පැහැදිලි කරලා දුන්න තමුන්නාංශලට ඒ නිසා තමුන්නාංශලගේ ඡන්දය සමගි ජන බලවේගයට දුරකථනයට තමුන්නාංශලගේ ඡන්දය පාවිච්චි කරලා අංක 16 මනාපය හැටියට එක මනාපයක් මං වෙනුවෙන් පාවිච්චි කරන්න ඒ වගේම මේ මැතිවරණයට මම මුලින් කිව්වා වගේ පූර්වාදර්ශ නැහැ ඒ නිසා මේ රටේ මේ මාධ්‍යට විශාල කාර්යභාරයක් තියෙනවා නවක මන්ත්‍රීවරු මේ සඳහා යොමු කරන්න පත් කරන්න ජනතාව අතරට ගෙනියන්න ඒ නිසා සියලුම මාධ්‍ය ආයතන වලින් මම ඉල්ලීමක් කරනවා මේ රටේ හොරකම් කරපු ඒ වගේම හොරකම් කරලා ජනතාව අතරට යන්න බැරි පිරිස පරණ පාර්ලිමේන්තුවේ හිටපු පිරිසම නෙමෙයි තමුන්නාංශලගේ වැඩසටහන් වලට මේ අලුත් අය ඉදිරිපත් කරලා අලුත් අපි වගේ උදවියට පාර්ලිමේන්තුවට යන්න ඒ වගේම පාර්ලිමේන්තුව තුල නිවැරදිව කටයුතු කරන උදවිය එතනට යවන්න අපිට උදව් කරන්න තමුන්නාංශලා මේ වෙළඳ ව්‍යාපාරයක් හැටියට නෙමෙයි මේ මැතිවරණේදී ජාතික මෙහෙවරක් හැටියට මේ සියලුම මාධ්‍ය අපි වගේ නවකයින්ට මේ අවස්ථාව ලබා දෙන්න කියලා සියලුම මාධ්‍ය ජාල වලින් ඉල්ලීමක් කරමින් අවසාන වශයෙන් ඒ කටයුතු ටික සනාථ කරන්න නිවැරදි පාර්ලිමේන්තුවක් හදන්න මෙන්න තමුන්නාංශලට තියෙනවා දුරකථනයේ ඡන්දය පාවිච්චි කරලා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව අංක 16ට තමුන්නාංශලගේ මනාපයක් පාවිච්චි කරලා මේ කටයුත්ත සාත්සාත් කරගන්න කියලා නිහතමානීව ඉල්ලීමක් කරමින් සියලු දෙනාටම ජය වේවා කියලා කියමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි. දැන් බොහොමත්ම ස්තුතියි අද රැලියේ සමගි ජන බලවේගයේ නියෝජනයයි ලෙසින් ඔබව ආමන්ත්‍රණය කළේ. අප මේ ළඟට සූදානම් අවසන් ආදියර තුල ආණ්ඩු පක්ෂ නියෝජනය සඳහා නැවත වතාවක් අවස්ථාව ලබා දෙන්නට ඒ සඳහා බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නට සූදානම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග බදින සම්පත් අතුකෝරළ මහත්මයාට යලිත් ඔබව ඇමතීම සඳහා අද උදෑසන ඉඳලා අනෝරා වැස්සක් ගාල්ලට ඇදහැරෙනවා මම මේ සර්ණවාහිනී මැදිරියේ නොහිටියානම් මම ඉන්නට ඕනේ ගාල්ලේ නගරයේ සහ ගාල්ලේ අක්මීමන ප්‍රදේශයේ මේ වෙනකොට විපතටපත් වෙලා තියෙන ඒ නිවාස ඒ ආදරණීය ජනතාවගේ සුවදුක් අහමින් අද රාත්‍රී ආහාර ටික පිසගන්නේ කොහොමද කියලා ජනතාව Tamanට නිනවුවක් නැතුව බලන් ඉන්න වෙලාවක තමයි අද මේ මොහොත ගත වෙන්නේ මම හිතනවා ගාල්ල දිස්ත්‍රික්කයේ ගත්තාම ස්වභාවික විපත් වලින් අපිට ගම්මතුර බරපතල තර්ජනයක් තිබෙනවා අපේ දිස්ත්‍රික්කයට හිනිදුම්පත්තුව ගංගබඩපත්තුව ඒ වගේම ගාල්ල නගරය මේ ගංගතුර පාලනය සඳහා මම හිතනවා අපිට යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි විශේෂයෙන්ම ගාල්ල නගරයේ හදිසි ගංගතුර තත්ත්වයන් පාලනය කර ගැනීමට අපිට යම් ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී අපි ගත යුතු වෙනවා මම හිතන අපේ දිස්ත්‍රික්කය ගත්තාම සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව අපි එක එක සැකට සමගින් අපි ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. අද අපේ දිස්ත්‍රික්කය තුල ජීවත් වෙන මුස්ලිම් ජනතාවත් ඒ වගේම ද්‍රවිඩ ජනතාවත් අපට විශාල ශක්තියක් ලබා දෙනවා. පසුගිය කාලයේ පුරාම ශක්තියක් ලබා දුන්නා වගේම මේ මොහොත වෙද්දී අපේ දිස්ත්‍රික්කය තුල ඔවුන්ගේ ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙනවා රැකවරණයක් වගේම ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙනවා හෙට දවසේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ අගව අග්‍රාමාත්‍යතුමා අපේ රජයේ සංවර්ධන ක්‍රියාදාමයට ඔවුන් බලාපොරොත්තු වෙන විශාල මෙහෙවරක් මේ වන විට අපි අපේ දිස්ත්‍රික්කය තුල සපිරි ගමක් ව්‍යාපෘති යටතේ
විශාල මුදල් ප්‍රමාණයක් අපේ දිස්ත්‍රික්කයේ තුල මාර්ග පද්ධති ඉදිකිරීම සඳහා යොදවමින් තිබෙනවා මේ මොහොත වෙද්දී. ඒ වගේම තමයි කිලෝමීටර් ලක්ෂයේ කාපට් ව්‍යාපෘති යටතේ අපේ දිස්ත්‍රික්කයේ තුල විශාල කිලෝමීටර් ප්‍රමාණයක් කාපට් මාර්ග ඉදිවෙමින් තිබෙනවා. දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල මාර්ග පද්ධතියක් සකස් වෙමින් වැඩ ආරම්භ කළා වැඩ පවත්වාගෙන යමින් තිබෙනවා මේ මොහොත වෙද්දී. මම හිතනවා අපේ දිස්ත්‍රික්කයේ තුල අපිට සිහිණියක් අපේ දිස්ත්‍රික්කයේ තුල පාසල් පද්ධතිය නම් වගනීම මම ජීවත්වන ප්‍රදේශය ගත්තාම මම ජීවත්වන ප්‍රදේශයත් ගාල දිස්ත්‍රික්කයත් ගත්තාම පාසල් වල තියෙන අවම පාසුකම් ටික අඩුතරමේ පාසල් දරුවන්ට හොඳ පාසල් පද්ධතියක් ලබා දීම මගේ සිහිනයක් පාර්ලිමේන්තු ගමන තුල හිනුදු මාසනය ඇතුළු මේ ගාල දිස්ත්‍රික්කයේ අනිකුත් සියලු මාසනවල මාර්ග පද්ධතිය පිළිබඳ දින අපට බරපතල ගැටලුවක්. මේ මාර්ග පද්ධතිය සකස් කරගන්න ඒ වගේම අධ්‍යාපන පද්ධතියේදී අපට ලබා දෙන්න පුළුවන් ශක්තිමත් දායකත්වයක් අපේ ආණ්ඩුව තුලින් ලබාගෙන මාර්ග පද්ධතියත් අධ්‍යාපන පද්ධතියත් සකස් කර ගැනීම මගේ පාර්ලිමේන්තු ගමන තුල මා සදන් කළ යුතු අවස්ථාන් දෙකක් කියලා මා විශ්වාස කරනවා. අපි මා ජීවත්වන ප්‍රදේශ විශේෂයෙන්ම තේ ආර්ථිකය මත තමයි හඳා පැවතුනේ හැමදාම. ඔවුන්ගේ ආර්ථිකය බඩ පත්තලා තියෙන තේවගාව. නමුත් ඉදිරියේදී මේ ආර්ථිකය තේවගාව වතම හඳා පවතින්නේ නැතුව වෙනත් ආර්ථික සහයෝගයක් ඔවුන්ට ලැබිය යුතු වෙනවා. මම හිතනවා අපිට ඒකට අපේ දිස්ත්‍රික්කයේ තුල සංචාරක ව්‍යාපාරයේ හොඳ තෝතැන්නක් සංචාරක ව්‍යාපාරය අපිට භාවිතා කරන්න පුළුවන්. අපේ මම ජීවත්වන හිඳුම්පත්තුවේ වගේම අපේ දිස්ත්‍රික්කයේ තුල මුහුදු කරේ වෙරළබඩ අපේ කොග්ගල සිට බෙන්තර දක්වාම වෙරළබඩ තීරය තුළ සංචාරක ව්‍යාපාරය තුළ අපි වඩාත් සහයෝගය ලබා දී තුන ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කිරීමට සංචාර ව්‍යාපාරය තුළ විශාල පිරිසක් අපේ ගාල දිස්ත්‍රික්කයේ තුළ තමන්ගේ ආර්ථිකය සරි කර ගන්නවා. ඒ සංචාරක ව්‍යාපාරයෙන් තමන්ගේ ජීවිතය සකස් කරගත්ත පිරිස අද COVID-19 නිසා ඉතාම දැඩි අපහසුතාවයකට පත්වලා ඉන්නවා. මම මේ මොහොත වෙද්දී ඒ අපේ සංචාර ව්‍යාපාරයේ යෙදෙන අපේ ආදරණීය සහෝදරවරු මම විශ්වාස කරනවා මේ මොහොත වෙද්දී ලෝකේ වර්තමාන ජනාධිපතිතුමා පිළිබඳව අපේ රටේ COVID-19 පාලනය කරගෙන ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව ලෝකේ ජනතාවගේ ඇති වෙලා තියෙන ප්‍රසාදය තවත් මාස කිහිපයකින් අපේ රටේ සංචාර ව්‍යාපාරය ඉතාම ඉහළ තැනකට පත් වේ කියන විශ්වාසය අපේ හදවතේ තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ගාල්ල අපි මම ජීවත් වෙන ප්‍රදේශය තුළ හිඳු මාසනේ තමයි කන්නලිය රක්ෂිත වනය ඒ වගේම සිංහරාජ ආශ්‍රිත දියාලි 9ක් අපිට තිබෙනවා ගාල්ල දිස්ත්‍රික්කයේ ආයිත් දියාලි 9ක් මේ සියල්ල එකතු කළා මුහුදුබඩ පළාත් මුහුදුබඩ කලාපයේ සහ අපේ හිඳුම හිඳුම් පත්තු එකතු කරලා එකම සංචාරක කලාපයක් නිර්මාණය කරන්න අපිට පුළුවන්. ඔවුන් විශේෂම සංචාරකයන් ඉතාම කැමති අපේ සිංහරාජ ආශ්‍රිත මේ දියාලේ නරඹන්න ඒ වගේම ගින්ගඟ ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා ඔවුන් ඉතාම කැමති. ඒ නිසා අපි තේවගාවට අමතරව අපේ ආර්ථිකයේ පණ ගන්න තවත් ක්‍රමවේදයන් අපි සොයා ගන්න වෙනවා අපේ ආර්ථිකය නංවන්නට. මම හිතනවා මේ අපේ දිස්ත්‍රික්කයේ ගත්තාම බොන්න වතුර ටිකක් සොයා ගන්න බැරි ජනතාව අනන්තයි අප්‍රමාණයි. විශේෂයෙන්ම ප්‍රාදේශීයකම් කොට්ටාස ඉදිරිය ගත්තොත් කොට්ටාස 8ක 9ක විතර ඒ ජනතාව පානීය ජලය බොන්න වතුර සොයා ගන්න බැරුව බලවත් දුෂ්කරතා විඳිනවා. බෙන්තර එවැගේම අම්බලංගොඩ බද්දගම රජ්‍යම එවැගේම හබරාදුව වැලිවිඩි දියුතුර මේ වගේ ප්‍රාදේශීය කොට්ටාසල ජනතාව පානීය ජලය ටිකක් සොයා ගන්න බැරුව අද විශාල දුෂ්කරතාවකින් ජනතාවක් ඉන්නවා. අපිට අපේ දෙවැනි බලාපොරොත්තුව අපේ දිස්ත්‍රික්කයේ තුල විශාල පානීය ජල ව්‍යාපෘති තුලින් අපිට අවශ්‍ය වෙනවා අපේ ජනතාවට බොන්න වතුර ටිකක් දෙන්න. ඒකට අපි දැම්ම ඉඳලා සැලසුම් හදලා ඒ ජනතාවට ඒ පානීය ජලය ලබා දීමේ ක්‍රමවේදයන් සකස් කිරීමට අපි අතිගරු ජනාධිපතිතුමාට ගෝඩා විරාජ මෙතුමන් සා මහින්ද අගමැතිතුමාට එතුමාගේ ශක්තිය ලබා ගන්න අපි දිස්ත්‍රික්කයේ තුල වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපේ හෙට දවසේ මේ දිස්ත්‍රික්කයේ තුල වී වගා වේදන, කුරුදු වගා වේදන, ඒ වගේම ගම්මිරිස් වගා වේදන ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපේ රජය ආපු ගමන් දේශීය චින්තනයක් එක්ක ගෝඨාභය රාජපක්ෂ මෙතුමා ගත්ත තීන්දුව తీරණ ඉතාම නිවැරදි. අපේ රටේ අද වැටලා තිබුණ තේවගාවේ මිල තේ මිල ඉතාම ඉහළට නැග්ගා. අද තේ ගොවිය යම් සතුටකින් ඉන්නවා. ඒ වගේම ගම්මිරිස් වගාවට යම් සහනයක් ලැබුණා. ඒ වගේම අපේ රටේ කුරුඳු වගා කුරුඳු ගොවිය බිමට අද වැටලා හිටියේ. අද කුරුඳු ගොවිය යම් සතුටකින් ඉන්නවා. කුරුඳු මිල යම් තරමක් ඉහළ නැගලා තින්නේ. මම හිතනවා මේ දේවල් අපේ රටේ ඉස්සරහට ගෙනියන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපට විශාල ශක්තියක් ධෛර්යයක් ලබා දෙයි. අපේ රටේ එතුමාගේ දේශීය චින්තනය මම විශ්වාස කරනවා මේ හැම දෙයකටම අපේ දිස්ත්‍රික්කයේ තුල ජනතාවගේ පහසුකම් සලසන්න ආර්ථිකේ නම්වන්න එතුමාට ලොකු ධෛර්යයක් එතුමාට ලබා දෙන්න. මම හිතනවා අපේ දිස්ත්‍රික්කයේ තුල ජනතාවගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා අපිට විසඳ ගන්න.
ඒ ජනතාවගේ ප්‍රශ්න පැත්තෙන් ප්‍රශ්න විදිහට ගත්තාම ද්‍රවිඩ ජනතාව තාමත් ජීවත් වෙන්නේ ලයින් කාමරවල පැල්පත්වල මම හිතන මේ පැල්පත් ඒ පැල්පත් ටික අපිට ඉවත් කළා ඒ පැල්පත් ඉවත් කළා අපිට හොඳ නිවාස පද්ධතියක් ලබා දෙන්න අපිට අවශ්‍යයි ද්‍රවිඩ ජනතාවට වතුකම් කරු ජනතාවට ඒක අපේ සීනියක් මම හිතන මේකට රජයෙන් ලොකු සහායක් අපිට ලැබෙයි ඒ වගේම තමයි අපේ අපේ ප්‍රදේශය ගත්තාම ඉඩම් ඔප්පු නැති අපේ දිස්ත්‍රික්කයේ තුල ඉඩම් ඇමතිවරය හිටියා නමුත් ඉඩම් ඔප්පුවක් නැති ජනතාව අනන්තයි ප්‍රමාණයි ඉඩම් ඔප්පුවක් නැති අයට ඔප්පුවක් දෙන්න බැරි වෙලා තියෙනවා අපිට තාම අපිට නිවාස ලක්ෂ ගණනක් තිබෙනවා ඉඩම් ඔප්පුවක් නැති පාසලකට දරුවා දාගන්න ඉඩම ඉඩමේ ඔප්පුව නැතුව විඳින දුක ඒ අම්මලා තාත්තලා කොයිතරම් දුකක් විඳිනවද දරුවා දාගන්න බැරුව ඉතින් ඒ නිසා අපිට අපේ ඉතාම වැදගත් කාරණයක් අපේ දිස්ත්‍රික්කයේ තුල ඉඩම් ඉඩමට බලපත්‍රයක් ඉඩම් කොටස බලපත්‍රයක් ලබා දීම ඉතින් මම හිතනවා අපේ දීවර ප්‍රජාව මේකට අපිට අමතක කරන්න බෑ දීවර ජනතාව වෙනුවෙන් අපි ලොකු වැඩ කොටසක් අපිට ගන්න තියෙනවා දීවර ජනතාව විශේෂයෙන්ම අම්බලංගොඩ දීවර වරාය අපේ දොඩන්දුව දීවර වරාය මේ දීවර වරාය දෙකම අසම්පූර්ණයි පූර්ණයි අම්බලංගොඩ දීවරවරය ගත්තාම මේ දීවරවරයේ පසුගිය අවස්ථාවල මහා ප්‍රවිශාල ප්‍රමාණයේ ටොර යාත්‍රා කීපයක් විනාශයටපත් වුණා දීවරවරයේ තියෙන ප්‍රශ්න හන්දා මම හිතනවා මේවා අපි විසඳන්න ඕන දීවර ප්‍රජාවට අපි ශක්තිය දෙන්න ඕන අපේ රටේ ආර්ථිකය උසවන්න ඒ නිසා මම මේ වෙලාවේ මතක් කරනවා මේ අපේ දිස්ත්‍රික්කයේ තුල තියෙන ගැටලු විසඳන්න දිස්ත්‍රික්කයේ තුල තියෙන ප්‍රශ්න විසඳන්න නිවැරදි පාර්ලිමේන්තු නියෝජනයක් මට ලැබිලා තියෙනවා කියලා මම විශ්වාස කරන මේ නිසා ගාල්ලේ ජනතාව බලන් ඉන්න මේ තාම ආදරෙන් සම්පත් අතුගෝරල පාර්ලිමේන්තු යනතුරු ඒ පාර්ලිමේන්තු ගමනේදී අපේ ගාල්ලේ ජනතාවට සාධාරණයක් කරන්න පොහොට්ටුව ලකුණට ඔබේ ඡන්දේ පාවිච්චි කරලා අංක දෙකට ඔබේ ඡන්දේ පාවිච්චි කරන්න ඔබේ මනාපයක් එක මනාපයක් පාවිච්චි කරන කියලා ගාල්ලේ ජනතාවගෙන් ඉතාම ආදරෙන් ඉල්ලනවා බොහොම ස්තුතියි තෙරුවන් සරණයි අපේ රටේ අනාගතය රැඳී පවතින මීළඟ පාර්ලිමේන්තු මහමැතිවරණය පවත්වන්නට තවත් ඉතිරිව තිබෙන්නේ දින 15ක් තරම් ඉතා කෙටි කාල සීමාවක් පමණයි. එනිසා මෙරළි අප මෙලෙසින් දියත් කළේ පවතින වෛරස ව්‍යාප්තියක් සමග ජන ඒකරාශීත්වය අතිශය සීමා සහිත තත්වයක නිරීක්තය පිරවීම සඳහා. ඒ අනුව අද රැළි නිමවට පත් කරන්නට ප්‍රථම අප ඔබට සිහි කැඳවීමට සූදානම් දේශපාලන නියෝජිතයින් විදිහට පාර්ලිමේන්තුවට යොමු වීමට ප්‍රවිෂ්ඨ වීමට බලාපොරොත්තු වෙන සිටින ඔබට ඉදිරියේදී රැළිය වේදිකා අප සූදානම්ින් තිබෙන බවත් සිහිපත් කරන්නටම කැමැති. ඒ වගේම අද දවසේදී රැළිය නියෝජනය කළ ප්‍රධාන ධාරාවේ නියෝජිතයින්ට අපේ ස්තුතිය පිරිනමන්නට සූදානම්. ඒ අතර අපේ ජනබල පක්ෂයේ නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ වදින නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා බොහොම ස්තුතියි ඔබට අද දවසේදී රැළිය ආමන්ත්‍රණය කරන්නට සහභාගි වුණාට. ඒ වගේම තමයි සමගි ජනබල වේගයේ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයා ලෙස මෙවර තරඟ බිමට පිවිස තිබෙන තිලක් වරාගොඩ මහතා ඔබට බොහොම ස්තුතියි. අද රැළිය ආමන්ත්‍රණය කරන්නට පැමිණියාට ඒ වගේම තමයි ආණ්ඩු පක්ෂ නියෝජනය ලෙස අද රැළිය ආමන්ත්‍රණය කරමින් මේ අවස්ථාවට සහභාගී වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක සම්පත් අතුකෝරළ මහතා බොහොම ස්තුතියි ඔබටත් අද ආණ්ඩු පක්ෂ නියෝජනය කරමින් ඔබේ ජනතාවට මෙලෙසින් කතා බහ කරන්නට පැමිණියාට අප නැවතත් අවසන් වශයෙන් ඔබට යමක් කියන්නට සූදානම් මේ පවතින තත්ත්වයත් එක්ක රටේ ජනතාව විදිහට ඔබ බුද්ධිමත් විය යුතුයි රටේ ඡන්දදායකයන් විදිහට ඔබ බුද්ධිමත් විය යුතුයි ඒ නිසායි රටේ සමස්ත ඡන්දදායකින්ගේ නිල නාලිකාව බවට පත්වන්නට ස්වර්ණ වාහිනී අපට හැකියාවක් ලැබුණේ අපි සූදානම් හෙටත් හරියටම හවස 4ට මෙලෙසින්ම ප්‍රධාන ධාරාව නියෝජනය කරන දේශපාලන නියෝජිතයින් තිදෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙමහ රැළිය සර්වපාක්ෂික ටෙලිවිෂන් රැළිය ආරම්භ කරන්න එතෙක් යලි ඔබ හැමෝම බලාපොරොත්තු වෙන අප දැනට ඔබෙන් සමුගෙන යන්නට සූදානම් ඔබට වාසනාවන්ත සුබ දවසක්